නමුොතස්සේ බගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුොතස්සේ බගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුොතස්සෙ බගෙවතු අරෙහතු සම්මා සම්බුද්ධස්සේ ඉතිපි සෝභගවාරහන් සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරන සම්පන්නෝ සුකතලෝකවිදු අනුත්න්තරෝ පුරිසදම්ම සාරති සත්නාදේව මනුස්සානං බුදෝභගවාතිී ස්වාකාතුෝභගවතාධම්මෝ සන්දිෙට්ටිකෝ වකාලිකු ඒහි පස්සෙකෝ ඕපනයිකු පචචන්තං වේදිතබ්බෝ වි්ඥුහිතිී සුපාටි පන්නෝ භගවතු සාාවක සංහෝ උජ පාටි පන්නෝ භගවතු සාාවක සංගෝ ඥාය පටටි පන්නෝ භගවතු සාාවක සංහු සාමීචි පঠි පන්නෝභගතු සාාවක සංහු අදීදන් චත්තාරි පරිසයුගානි අට පරිසපුගලා, ඒසභදවතු සාාවක සංහු ආහුනயோ පාහුනයෝ දखනෙයෝ අංජලිකාරනීය අනුතරන් පഞකෙथන්ලෝකසාතියේ වන්දාමිචේතියන් සබහන් සබටහානේ සුපාතට්ටිතන් සාරිරිකධාතු මහාබෝධින් බුද්ධරුපන් සකලන් සදා කායේනවාචාචිත්තන පමාදන බයාකතන් අච්චයන් කමමීභන්ති භූරි පഞ්‍ය තතාගතු කායේන වාචාචිත්තේන පමාදන මයාකතන් අච්චයන්කමමීදම්ම සන්දිිට්ටිකයකාලික කායේනවාචාචිත්හන පමාදන මයාකතන් අච්චයන්කමමී සංහ ස පාටි පන්න අනුතුන්තර හොඳ එහැම දෙනාට තෙරුවන් සමයි අපි ත්‍රපිටක පරිශීල්ය කියන වැඩ සටාන යටතේ මංහිතන්නේ ත්‍රිපිටකෙන් අද දවසේ තුන්වෙනි පිටකේවරන අභිධර්ම පිටකේ තමයිිට අද පොට්ටික කොච්චර තියනවාවද ඒ වගේ මොනුවවද කතා කෙරෙන්නේ කියන කාරණා විසාාල ගැඹුරු කටසකින්නනවේ ඉතාම සරල අර්ථයකින් තමයි ඒ කොටස හද දවසේ සාකච්ඡා කරන්නට කතා කරන්නට බලන්නට අපි සූදා නම්වෙෙන්නේ. එතකොට තැන් දවස් හතක් මුළුල්හි අපි විනේ පිටකය සූත්‍රපිටකේ දීග නිකාය මච්චිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දග නිකායි කියන මේ සියලූම පොත් සියල්ලම නැතිවුනන් අඩුමගානය අපි ොේ පටු හාරි පෙරලන්න හැටි යම් ප්‍රමාණයකට අපි දැන ගත්තා එතකොට සෑහින්න පොත් ප්‍රමාණය අපි අවසාන කරලා දැන් අවසාන කොටස තමයි අපි දැගඉන්නේ අභිධර්ම පිටකය එතකොට ඒක වන්නමම පිටකයක් ඒක වෙනමම හදාරන්න ඕන විසයක් එකට පහෞද්ගලික මඹනත් ඒ පිටකය විශාල ගැඹුරු අත්්‍යහනයක් කරලා නෑ යයිනිසා තමයි මම අම් ප්‍රමාණයක එක ගැඹුරට සූත්‍ර හිමනැත්තං අපිධර්මය කාරණ ස්තාම ගැඹුරෙන් මැතුව සරල මට්ටමගින් තමයි බද මටත් වැටහ ්‍රමාාණයෙන් තමයි මේ වැඩසටහන්ට එකතු කරලා තියෙන්නේ ඉතින් අභිධර්ම පිටගේ කියල කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන මත බේදවලට තුඩු දෙච්ච හෙමනැත්තන් තුඩු වෙච්ච වෙන පිටගැයක් නැති තරා මකද ඒ තරං ධර්මී ටිකක් වැඩිපුර හදාාරණ පිරික්ම මෙතන ඉන්න නිසා හැමෝම දන්න ඇති මේ අභිධර්ම පිටකය කියන්නේ මතවාදවලට තෝතැන්නක් කිව්ොත් හරි. උකද ඒ තරං මේකට මතවාද තියෙනවා අතීතයත්ත එහෙමයි වර්තමානත්තෙමයි අනාගතයත් මේක යවිදිෙනම පවතිී ගල විශ්වාස කරන. කොහොම නමුත් පොට්ටික කියවල්ලා හරිී බල හාහරි තියෙන් ඕන එතකොට දමයි යන ැල්ලි මතකට හරි අපිට එන්න හැකියාව තියනෙ තින්කොහොමනමුත් ඒහැම දෙයක්ම පි පසෙක තියලා අප අභිධර්මය ඇතුළි මොනෝද කතා කරන්නේ ගන කාරණය සරලෝම ඉස්සල්ල උඩිින් බලාගෙනයන් අභිධර්මය කිව්හාම පිටකයක් වෙනම තකොට සූ හාරදාහක් ධර්මස්කන්ධෙන් කතලිස් දෙදහක්ම තියෙන්නේ අබිධර්ම පිටකේ තුළෙකැන් හරි අඩක්ම අිධර්ම පිටකේ තමයි ගැබ්වෙලා තිය එකට මේකේ විනය පිටකේ වගේ නෙවෙයි සූත්‍ර පිටකේ වගේ නෙවෙයි අභිධර්ම පිටකේ පකරන හෙමනැත්තං පකරන කියන නමින් තමයි පොත් ගොඩ නැගි ලතියන ගොඩ නගලතියන්නේ තකොට සත්ත එෙමනැත්තම් ප්‍රකරණ හතක් තියෙනවා අභිධර්ම පිටකේ පිටකේ හතාරන්න වන මේ මේ විදිහට තමයි අපිට එක කාණ්ඩ කරලා තියෙන්නේ පළවෙෙන එක තමයි දම්ම සංගනී පකරණය ම ස්සල පොට්ටිකේ සැකිල්ල ඉස්සල්ලාම පෙන්න්නන්නම් ධම්ම සංගනී ප්‍රකරණය කියල කියන්නේ පලවෙනි පොත එතකට කුද්ධගනිකා යවරුණේ මතක ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ හතලිස්වන ග්‍රන්තේ. එතකට මේ පොත ධම්ම සංගනී ප්‍රකරණය පළවෙනි පොත හතලිස එක්ුණ ග්‍රන්තිය රීට තමයි සඳහන් වන්න. අභිධාරමහි පළමුන ග්‍රන්තේ අභිධර්ම පිට එකහෙම් පළමුවන ප්‍රකරණය. කට මේ දම්ම සංගනීපකරණය කියනක් එක මේ අපි පස්සෙ විස්තර කරනවා තුළ පළවෙනි පොත හතලිස් එක්වෙනක පොත් පනස් හතෙන් ඊළඟට අභිධර්මය පළවිනි ගාන්තය පළවෙනි ප්‍රකරණය දෙවැනිියක තමයි විභංග අප්ප කරණය විබංග කියන වචනය අපට ගොඩක් හුරු මකද මජිමනිිකායහෙම මතක ඇති විභංග කියලවෙනම වගේකුත් එබුණ එනිසා විභංග ප්‍රකරණයකුත් මජමනිිකායි වගේම අිධර්ම පිටකේ දෙවෙනි පොත හැටියට සඳහන් වෙන්නේ විංග අප්‍ර කරය තකට මේක කාණ්ඩ දෙගක්තියන බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ හලස් දෙවන හතලිස් තුවන ග්‍රන්තය හැටියට තමයි කොටස් දෙකකින් සමන්මිතවෙරන්නේ විභංග ප්‍රකරය. එල අවිධර්ම පිටකේ දෙවන ග්‍රන්තය අභිධර්ම පිටකේ දෙවන ප්‍රකරණයට පළවෙනි ප්‍රකරණය ධම්ම සංගනිිප ප්‍රකරණය විභංගප්ප කරණය දෙවනියක තුංවෙෙන එක තමයි කතාාවත් උප්පකරණය. එතකොට බුද්ධ ජයන්තය ත්‍රිපිටක හැයි මේක කාණ්ඩ් තුනක්ති නො හතලිස් හතර හතලිස් පහා හතලි සය වෙන ග්‍රන්ථ හැටියට තමයි කතාාවත් උප්පකරණය අභිධර්ම පිටකේ තුන්වෙනි ප්‍රකරණය හැටියට සඳහන් වෙන්නේ අභිධර්මෙහි පස්සන හයවන හත්තන ග්‍රන්ථය හැටියට තමයි සඳහන් වෙන්න. ඒඟට හතරවෙනි ප්‍රකරණය හැටියට සඳහන් වෙනි ධාතු කතාපකරණය. ද जाයන්ති ්‍රපිට के හතුළි සත්්‍යන ග්‍රන්තිය අභිධර්මය තුන්වැනි ග්‍රන්තිය ළඟට අभිධර්ම පිටිකේ තුන්වැනි පකරන ට පස්සන එක තමයි පුද්ගල ප්ඥති ප කරනට දැම් මේ හැමෝටම පේන ඇතිම වචන වනටයක් අමුතු වචන තමයිතිය නම වටයක් උචාරණය ගන්න වනත් තියක් අපහසුයි අभිධर्මය केල කියැනටයක් ගැබුරු විසයක් නිසා බුද්ध जाයති ත්‍රපිට केගේ හ සන ග්‍රන්ථය මකද ධාතු කතයි පුද්ගල ප්ඥත්ති කියන දෙකම එක පොතේ තමයි තියෙන්නේ. අබිධර්ම මේ හතරවෙනි ග්‍රන්තය අබිධර මේ පිටකෙහේ සතරවැනි ප්‍රකරණය. එදකට අභිධරම මේ පිටකේ තියන පොඩිම පොත තමයි මේ පුද්ගල ප්ත් එප්ප කරනය කියන පොඩි පිටුගානකින් මේ පුද්ගල පඤ්ඥත් තිප කරනය ඉවර වෙනවා. එලට හයිවනක තමයි යමකප්ප කරන මේක තියෙනවා පොත්තුනක් තියෙනවා. බුදධජයන්තති හතලිස් අට හතලිස් නමක හතලිස් නමේ දෙක කියල කොටස් තුනකින් තමයි මේක සඳහන්න එන්නේ. අභිධරම මේ අටවන හා නවන දසවන ග්‍රන්ථ හැටියට තමයි සඳහන්න එන්නේ ඊළඟට සයවන ප්‍රකරණය. ලට හත්තනික තමයි පට්ඨාන මේක තමයි ගැබුරුම කොටස පට්ඨාන ප්‍රකරණය මේක ඇත්තට ත්‍රිපිටක ඒ තින් අභිධරමය සම්පූර්ණයම පාලියෙන් විතර අයිතියෙන්නේ සිංහල පරිවර්තනය කුත් නෑ එදට පාලි දන්නේ නැතිගෙනෙකුට මේ ප්‍රකරනේ හදාරන්ඩ විදිහක් නෑ අනිවාරයම පාලීගෙන ගන්න වෙනවා එතකොට මේක තමයි ගැබුරුම ප්‍රකරණනකට එක එක සන්න ස්ලේවිල තියෙනවා අතීතය ඉන්දලම බුද්ධ ජයන්තයේ පණහා පනස්සක පනස් දෙවන ග්‍රන්තිය හැටියට තමයි කොටස් තුනකින් මේ පට්ඨාන ප්‍රකරණස් අන්තරගත්ත වෙනවා. එකට අිධරම පටකේෙ කො හ දොලා දහාතුන්ගන ග්‍රන්තේකොට පොත් දහතුනක් තියෙනවා අභිධර්ම පිටකේ ප්‍රකරණ හතක් මේක තමයි අභිධරමී ොල සැකිල්ල ඊළඟට මම මේ හැම ප්‍රකරණකම තියෙන දේවල් කතා කරන්න කලින් මේ අභිධර්මය කියල කියන්න මොනුවද ඒ කාරණ පොට්ටක් සැකවි සඳහන් කලා තියෙනවා දැන් අභිධම්ම කියන වචනේ අරථ විවරණ අටටකතා වෙතමයි ගොඩාක්මමක සඳහන් කල තියෙන මම එක කටාවල තියෙන විවරණ කකිහිපයක් මෙතන සඳහන් කරලා තියෙනවා ලෙන එක තමයි මේ අබිධම්මති නාමරූප පරිච්චේද. එතකොටට සමන්ත පාසාධිකා කියලා විනේ අට්ටකතාවක් තියෙනවා ඒ විනේ අට්ටකතාවේ සඳහන් එන අභිධරමය කියන්නේ නාමරූප පරිච්චේදය බව එහි දැක්වේ. එතකොට අබිධම්ම වචනයට දෙන නිරුප්තිය තමයි, අබිධම්ම කියන වචනයට දෙන අර්ථය තමයි නාමරූප කියන පරිච්චේදය තමයි අබි ධම්ම කියලා කියන්නේ මොකේද කියන්නේ සමන්ත පාසාධිකා විෙනයටට්ට කතා. ඉලකට තව එකතැනක සඳාන්යවා අබි ධම්මේති අභි විසිිට්ටේ ධම්මේ ඉමේසු සත්්‍ය තිංස බෝධිපක් කියය දම්මේ සූති අත්ෝ අබිධම්ම ඒක සඳහන්න්නෙනවා විශිෂ්ට ධර්මයන් හි එතන විශිෂ්ට ධර්මයන් කන සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් හි යන අර්ථය ඇති බව ඒ මේක පොහෙත්තේ එන්නේ මජජිම නිකායටට්ටකතාව පංචත් සූදනය කියන අට කතා විතකොට සමන්තපාසාධිකාව සඳහන්නනවා නාමරූප පරිච්චයේ දට අබිධම්මය කියනවා මජ්‍යමනිකායි අටවාචාරීන් වහන්සේ ඒක සඳහන් කන සත්්‍යස්බෝධි පක්ෂික ධරමින් එහමනත විශේෂ ධර්මයට කියන අදහස අභිධර්ම කියීන වචනේ ගැබ්බෙලා තිනවා කියලා. තවතනක සඳහන්නනවා අභිධම්මාන්ති උත්තම ධම්ම මකත අභිධරමය යනු එක සඳහන්නන උත්තම ධහම්ම මකතං අභිධරමය යනු උත්තම ධර්ම කතා. තුළු උත්තම ධර්ම කතා කියන උතුම් එක විශේෂ දහම් කතාව කියන අදහස තමයි අභිධම්මය කලකන් ඒක මනෝරති පූරණී කියන අංගුත්තර නිකායටට කතාව තමයි සඳහරන්න නතකොට උත්තම ධම්ම කතාව උත්තම දහම කතාන් කියන එක අභිදධම්මය හැටියට එක තැනක කියනවා තවතැනක කියනව විශේෂ ධම්මය හෙවත් සත්්‍යස්බෝධි පක්ෂික ධරම තවතැනක කියන නමරූප පරිච්චේ ද බිධම්මය කියලා. දෙොට මේ වගේ අටුවාචාරීන් වහන්සේලා උන්හන්සේල එකක අර්ථයෙන් අභිධම්ම කියන වචනයට නියොක්ති දෙනවා. ඉලඟට ලස්සනම මේ වවරණය තවතැනකා හම්බුණා අභිධම්මය අභිවිනයේති එත්ත ධම්මෝති අභිධම්මෝ වින අභිවිනයෝති චතතුක්කං වේදිතත්බවං තත්ව දම්මෝති සුත්ත පෙටකං අබිධම්මෝති සත්්‍යප කරනාති විනයෝති උබතුෝ විභංගං අභිනයෝති කන්දක පරිවාර. මේක තමයි අභිධරමයට තියෙන ඇතනම මේ හරිම අබිධර්ම කියීන වචනය ඉස්මතුවන තැන ට් පෞද්ගලික මොත්ති සස් කරන තන ක තියනෙත් මනෝරති පූරණි අට්ටකාව එහහි දම්ම යනු හම කියලා වචනක් තන සඳහන් කියෙනවා ඒ සූත්‍ර පිටි එකැයි එතැන දහම්ම කියලක ඇන සූත්‍ර පිටකේ. ඉලකට අිධරම යනු සත්ප පරනය දැන්න්නර උඩින්ක් මංකේ ප්‍රරන හතක් ඒ ප්‍රකරන හතට අභිධම්මය කියලා මේ එක තැනක මනූරත පූරණී මේ අටුවාචාරන් වහ සිටිය. විනය කියලා කියන භික්කු බික්ුණ උබතෝ විබංගගේ ැන් අපි විනේපිටකේ පොඩ්ඩක් කතා කරන ඒගේ තිබුණන භික්‍ූන් වහන්සේලාට භික්‍ෂුණන් වහන්සේලාට විනේ පිටක්කේ තකොට බික්කු බික්ුණී බතෝ විභංන්ගේයට කියඒකට අභිවිනය කියලා කියනවා චුල්ලවක්ග මහාවක්ග සංඛ්‍යාත කන්දකහා පරිවාර දෙක. එතකට මේ ජුල්ලවග පාලය මහාවක්් පාලයේ තියනෙත්ත මන පිට කිය තකට ඒදකට කියනවා අභිවිනය කියලා. ඕක තමයි අභිධාරමය කියන වචනයට අබිධම්ම කියල කැන්් මොකක්ද කියලා අටුවාවල එකක තැන්තැන්වල උවහන්සේලා විවරණය කරලා තියෙන ක්‍රමය. ඊලකට මේ අභි්ධරමය හදාරණ එක ඉගෙනගන්න එක පරිශීණය එක දැනගන්න එක ඉළඟට හස්සල්ල දැනුුවක් ඇති කරගන්නගේ ප්‍රෝජනයක් තියනැ කෘතියක් තියන්ට ප ම එනිසැ කෘතිය සඳහන් කර තුනම එකතු කරලා වින සූත්‍ර තුනම එකතු කරලා. අභිදම්ම පිට එකේ එල්ලා අධශීල අධිචිත්ත අධිපං්ඥා සංඛ්‍යාත ත්‍රිවිධ සෙක්ෂා අතුරෙන්. ඇැිදන්න න සීල සමාධී ප්‍රඥා හිමනැත්ත සීල චිත්ත පඥ්ඥා කියන මේ ශික්ෂා තුනා තුරෙන් අධි පඥ්ඥා ශික්ෂාව දේශනා කරු ලැබේ මේකේ කියන්නේ මොකක්ද ප්‍රඥාව පදනං කරගත්ත දේශනා විලාසයක් බුද්ධ වචනයක් තමයි මේකේ සාකච්ඡා කරෙන්. ඊළඟට මේකේ සඳහරභ එහෙමනැත්ත වටපිතාව තමයි බුදුරජාණන් වහන්සේ හත්වන වස්කාලේ මාතුරු . දිවී රාජර් මගේ කතාව වැඩිය කියන්න යන්නේෙ නෑ මාතෘ ද්‍රිවී රාජාට තමයි දිවියලෝකයේ දී මේ දේශනාව දේශඩාක් කළේ එතකොට උන්හන්සේ විවේ කියය ගන්න මනුස්වලෝකයට වැඩියට පස්සේ උපස්ථානයට අපගේ සාරිපුෘත්ත ම හාරහතන් වහන්සේ උපස්ථාන කටේ තුළට යනු. එතට බුදුරජාණන් වහන්සේ දිවියලෝකයේ දේශනා කරපු ඒ අභිධරමිය ආමහවු මනුස්සලෝකයේදී සාරිබපුත්ත මහාරහතන් වහන්සේට දේශනා කරන. සාරිබුත්ත මහාරහතන් වහන්සේ ඒ දේශනා කරන ඒ දේශනාව පන්සීයක් භික්‍ෂූන් වහන්සේලාට සාරිබපුත්තු මහාරහතන් වහසේ පහුව විල්ලූ ගන්නවා. එතකට මනුස්සලෝකයේදී අභිධරමයේ දේශනා කරන්නේ ගන්නන්නේ සාරිපපුත්තම හාරහතන්න වන්සේ හැබැ ඒ බුද්ධ භාෂිතයක් බුදුරජාණ වහන්සේ දිවියලෝකයේී දේශනා කරන දේශදාවක් එතකොට මේ දේශනාව ගැබ්බෙන්නේ අ අධදිචිත්ත අධිප්ඥා කියන කාණන්ඩ තුනෙන් අධිපඤ්ඥා කියන කොටස තමයි ඒශීක්ෂාව තමයි දේශනා කරන්න. ඊලඟට අපිදන්නවා ෙස් කොට්ටා තුනක්තියන වීතික්කම පරිියොට්ටාන අනුසේ කියන කොටස. එතකොට වීතික්‍රම පරිියොට්ඨාන අනුසේ කියලක අනුසය කියල කියන්නේ නිදාගෙන ඉන්න කෙස් පරිියොට්ාන කල කියන්න පිවිදි ැහමට ඇත නැගට්ට කළෙ වීතික්‍රම කියලක ඇන්නේ සිල් පදකඩාගෙන ක්‍රියා කරන කෙලෙස්වල ක්‍රියාකාරරිත්ය. එතකොට මේති හැන්තුනෙන් යන ත්‍රිවිධ කෙලේස ප්‍රහාණයන් නතුරෙන් අනුසේ ප්‍රහාණයේ දේශනා කරනු ලැබේ. එතුකට නිදාගෙන ඉන්න කෙලෙස් දැ රාගානුසය පටිගානුසය බවානුසය මාන අනුසය වගේ අනුසය ප්‍රහාණයට තමයි මේ දේශනාව මුලින් මහිමනැතක් මේ දේශන සම්පූර්ණෙම්ම දේශනාව කතා කෙරෙන්නේ අනුසය ප්‍රහණයට. ඒකයි එක අපිට ටිකක් ගෝචර නොයින්. ඒ අපියකටියත් අයින්කරන ගතියක් නිර්මාණය වෙලා තින්. ඊළඟට තදංග මිස්කම්බන සමුච්චේද ප්‍රහාණ කියල කෙලෙස් ප්‍රහාණය කරන හැටිතිේෙන. එතකොට අපි භාවනා කරනවා ඊට බස්සි මාර්ග පලාද දේවල් අවබෝධ කරනවා ඒ දේවල්ලලින් හැමතැනකම මේ කෙලෙස් ප්‍රහාණයක් නැවෙන්නසිහිය පුරුදු කරනවා. එතරම මේ තදංග විස්කම්බන සමුච්චේද ප්‍රාණයෙන් අතුරෙන් සම්පූර්ණයෙන්ම සමුච්චේද ප්‍රාණය උදෙසා දේශනා කරනු ලැබේ. කෙලෙස් මුලින් උපුට ලදන්න අයි පීද නිිනෑ ඒවා ගැලවිලාම යන තැනට තමයි මේ දේශනාව කතා කරෙට. ඉලකට දුෂ්චරිත තන්හා දෂ්ටි සංකිලේෂය නතුරෙන් දෘෂ්ටි සංකිිලේෂයන් ප්‍රහාාණය සඳහා දේශනා කරනු දේශනා විලාසය. දකට දුෘෂ්චරිත තියවා තෘෂ්නා තියනවා දුෂ්ටි කියෙල් සංකිලේෂ තියන තිකට කිලේස කොට්ාස බෙදන්න ල නි එකේ වි දන්න. ූත්‍රවල අපි ගෙනගනතියනවට එදර මේක දොෂ්ටි විසද හමෙනනත්තු විසිුද් නම ඇතන දොෂ්ටි ්‍රාණය සඳහා සම්පෝණිමු දුෘෂ්ටි ප්‍රාණය සඳහා ඉලක් වෙච්ච දේශනා විලාසයක් තමයි අවිධරමය පුරාවටම කතා කරන්න මේක තමයි අවිධරමය කෘති හටියට සඳහන්න්න ධර්ම ඉගෙන ගැ නීබෙන් අපිට ලැබෙන දේවල්මොනවාද ප්‍රඥ්ඥාව දියුණු කරගන්න ඉළඟට අනුසේ ප්‍රහාණය කරන්න, ඊළගට සචජේද කෙ ලෙස් ප්‍රහණය කරන්න ඊළංඟට දුෂ්ටි ප්‍රහාණයකන මෙන්න මේ කාරණ ඉතාම සහැකවින්නන්නේේ තින ීට වඩා පොලල් ලෙසේක විග්‍රහ කරන්න කතා කරන්න පුළුවන් ඒතරන් ගැමුව මේ විශය. ඉළඟට තව මාතෘකාවක් හදල්ල දාලා තින අබිධරමීෙන් ලැබේෙන සම්පත් ැන උඩ සාකච්චා කරා ප්‍රඥාවාදයේ දේවල්. අධිපඥාවද උුණු කරගන්න පුළුවන් අනසේ ප්‍රහණය කරගන්න පුළ ඉල්කට මේකින්ක් ලැබින සම්පතුකොත්තියෙනවා දැන් විනේ පුරුදු කරොත් මලදේ විනය මනාව සුපිලිපන්න බික්ෂුවට යම් කෙනෙක් ගෙදරෙන් වනම් හොට පන්සසිල් පදබා හරිියයට ලස්සනට අපුරටම රකිනවනම් ඒවගේම භික්ෂුවකට උපසම්පදා සීල සාමනයට සාමනේර සීලේ රකිනවානං සීල සම්පත්තියේ නිසා ත්‍රවිද්‍යාවට පැමිණ විශේෂම භික්ෂුව ඒ සීලයේ නිසා ත්‍රවිද්‍යාවට පැමිණිද පරහත්තුනාම පස්සෝවිද්්‍යානුපත්තු, ්‍රවිද්‍යාව සහිතව තමයි යහත්තේ ඉළඟ සෝත්‍රවල මනාව එකන සූත්‍ර කියලකන දිීගනිකායින්ඳලා ුද්ග නිකායටයටකං සූත්‍රවල එක නකායක හරි මනාව සුපිලි පන්න එහමනැත් හික්පෙන භික්‍ෂුව සමාධි සම්පත් නිසා සත් අභිඥ්ඥාවන්ට පැමිණි. අභිද්ඥාහයට පැමිණෙනවා කියලා සඳහන්න ව මෙොම අට්කතායි සඳහන් වෙන දේශනා.ඉලකට අභිධරමේ මනාව සුපිලිපන්න සූත්‍රය වගේම අභිධරම පිටකිහි මනාව සුපිලිපන්න භික්ෂුවට පඤ්ඥා සම්පත් නිසාසිව් පිලි සිම්බියා ස්ොභාවයට පත්න අර්ථ ධම්ම නිරුත්්ති පටිභාන කියන සිව් පිලි සිබියා පත් මහා රහතන් වහන්සේ කෙනෙක් කෙන. එතොකොට සීලයේ නිසා සඳහන්කන අති ස්ෝවිද්්‍යානුපපත් වෝ ත්‍රිවිද්‍යාව සූත්‍රවල සමාධි සම්පත් නිසා ස අභිඥ්ඥාව ඉලකට අභිධර්මයේ හොඳට හෙක්මී මැතිකරගත් තෝ සව්පිලි සිිබියාපත් ස්ොභාවට පත්වෙන. තොකොට මේක සංසාරයේ එකක්ෙනාගේ තියන ප්‍රඥ්ඥාව සමාධිය සීලයට තියෙන කැමැත්තා දිය දේවල් නිසා තමයි ඒ පලඋනන්ත් ලැබිනාකාරය අපිට දැනගන්නට හැකියාව තියෙන මේක අටකතාවේ සඳහන්නෙනම්. ඉළඟට මේ ප්‍රකරණ කියලා වචනයක්ති වනන දම්ම සංගනී එළඟට වි බංග කියන වචනයට අන්තිමේටිකතු කළලා තියන ප්‍රකරණය කියලා. ඇර මේ ප්‍රකරණය කියන වචනයත් අටතුාවේ සඳහට කරනවා මේ පාලියයි ප්‍රකරණය යන සබ්දේ දෝෂ කාරණය පථාව ග්‍රන්ථ විශේෂ යන අර්ථය මේ ප්‍රකර සබ්දය ගැබ්බවෙලාතියෙන. තු මෙතන මේ ග්‍රන්ථ විශේෂය කියන අදහස්ස තමයි සත්්‍යප කරණී. සඳහන් ය තර මේ අිධර්ම පිටකේ ගැන පොඩි සැකිල්ලක් තමයි ඔය සඳහන් කරේ මොද අබිධරම පිටකය එකින් ලැබින දේවල් ඉලඟට අභිධරම පිටිකේ පොත්තා දී දේවල් ටික ගැන පොඩි සඳහනක් තමයි ඔය සඳහන් කරේ දු දල අදහසක් ඇති මොකක්ද දැම්ම අභිධරමය කියලා කියන්න කියලා. ඉලකට අපි බලු මේ පොත් ඇතුළට ගෙහිල්ලා ඒ එක එක කාණ්ඩවල මොනොවද කතා කරෙන්ණි කියල ඉතාම සැකවින් මොකද මේක එකකට එකකා සම්බන්ධ නිසා ගොඩක් බලලම තමයි මේ එකට දැන් අපි අපේ අංගුත්තර නිකා සූත්‍ර ටික එකතු කරල වෙලා ඒ වගේ යන සැකිල් හම ලස්සන්නට හැදුවිය හැබැ මේ එක හෙම බෑ මකද මේක සම්පූර්ය පුරාවට මෙයන්නේ පදවෙනි පොත මුල් කරගෙන තමයි ප්‍රකරණන ඉතුර හයම ගමන් කරන්න ඒක තමයි මේ තියෙන ශෂත්්‍යයකට පලළවෙෙනී ධම්ම සංගනී ප්‍රකරණය සදහන් කලාතින මේ අිරම් පිටිකේ පලුම් ප්‍රණනය කලිු සඳහන්න්නුනා ධම්ම සංගනී කියර වචනය ධර්ම සංග්‍රහය. ධම්ම සංගනී කලකින් සංගහ කනෝකින් සංගනී සංග්‍රහ කරනවා කියන අදහස්තියනවා ඒක තටටකතා තමයි කියැන් සුමංගල විලාසන අටටකතාව සඳහන්නවා. මේක ඇතුළි කතා කරන්නේ වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන නාමස්කන්දය අත්න් අපි දන්නන වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්ද මේ නාමස්කන්ධය ැටට සඳහන් කරනවා මෙතන. ඊළඟට සතර මහා භූත රූපත්, පටවි්‍යාපූතයජෝගීන භූතත් ඊළඟට උපාදාය රූපමටි කොක්කොම එකතු කරාම විසි හතක් තියෙනව හතරයි විසිතුන එකතු කරා මේ. ප කොටසේ ටිකත් නාමකොටසේ ටිකත් මෙන්න මේ නාමරූපඇදර එක විවරණය තිපුුණ අභිධම්මය කියනන්නේ නාමරූප දෙක විග්‍රහ කිරීම කියලා. ඒ වගේ මෙතන වේදනා සංඥා සංකාර විඤ්‍යාන කියන මේ නාමස්කන්දය ඉළඟට භූතරූප ටිකත් උපාදාය රූප ටිකත් තමයි විග්‍රහ කෙරෙන්. ඊළඟට මෙහි චිත්තූපාදකාණ්ඩය රූපකාණ්ඩය නික්හෙපකාණ්ඩය අට්ටක කාණ්ඩය කොට සතරයිද. මේ සම්පූර්ණයම දම්ම සංගනීප කරණය මේක තමයි බේස්මට් එක මේ බේස්මන්ට් එක ඉඳල තමයි මුළුගේ මහදන්න ැන අබිධර්ම කිටිකේ කියනගේ හදන්න මේ බේස්මන්ට් එක ඉඳල. එතකොට මේ කොට සතරකින් යොක්තයි චිත්තූපාද කාණ්ඩය රූප කාණ්ඩය නික්්‍ය හෙප කාණ්ඩය අට්ටකතා කාණ්ඩය කියල මේ කොටස් සතර තමයි මේ පලවෙනි පොතේ තියන්නේ එකට මාතිකකා කියලා කොට සක්ටේන මාතිකා කරක නක්තට මාතෘකා වගේ කියන එකතුරු මාතෘුකා හදනොවාගේ කට තමයි ඒකේ සඳහන් කලදින් කොහොමද මේ නම් හැදෙන්නේ මාතෘකා යොදන්නේ කියන කාරඩ ඔක තම පලවෙනි පොත අවැඩ පොත අරගන බලමු ධම්ම සංගනී ප්‍රකරණයසල පටුනට එකෙලලා මොනවද මොනවගේ දේවල්දේගේ චුක්්ටක් කතා කරෙට කියල වැඩිය නැතත් යම් ප්‍රමාටණයක් පෝඩ අපි බලමු මේක තමයි පලනි පොත අරවගේම තමයි මේ ත්‍රිපිටක බුදධජයන්ත ත්‍රිපිටක ග්‍රන්තුමාලා කියලා උඩින්ම තියෙනවාඒ බුදු ජයන්තය නම්බරේ හතලිස්ස එක ළඟට අභිධාරම පළමෙන ග්‍රම්න්ථය දම්ම සංගනී ප්‍රකරණය ඒ හහිරිතන අපි පටුන්ට ගහිෙල්ල අපි ැන් කතාකරපු කාරනාාටික පලමු හැමෝ පේනවා ඇති දැන් මේ අිදම්ම මාතිකායිති ඉස්සල්ලාම් සඳහන් කළ මේ මාතිකා කියල කොටසක් තියෙනවා ඒ මාතිකා කියයකෙන ඇතන මාතෘ කාතියනවගේ තිික මාතිකා හේතු ගොච්චක චුල්ලන්තර දුක ආසගොච්චක සංයෝජන ගොච්චක ගන්ත ගෝචක, යෝග ගොච්චක, යෝග ගොච්චක නීවරනු ගොච්චක පරමාස ගොච්චක ඔයදිර තියනවා අ සූත්‍රපිටක වචන වගෙනව මේ කමුතුම වචන විලාසයක්හ වෙන විදයක්ක් තින නමු ඒකට සාමාන සූත්‍රික තින කාරනා ගුත්තර නිකයි ම ිමික තිය කාරණ හම තින ැ තියනවා. කට යි මාතිතාකා කියනකගේ මාතෘකාතියනවා ඉළඟට චිත්තුපාද කාණ්ඩය කියේනක සඳහන් කළතියනවා මේ කාමාවච්චර අට්ට මහා චිත්තානි කියලා ඒකින් තමයි පටන්ගන්නේ ඉළඟට පටම චිත්ත පදභාජනිය කොට්ටස්වාරෝ සුඥතවවාරු දුෘතිය චිත්තත් තතිය චිත්තව විදියට ඉළඟට රූප කුසල චිත්ත ඔවිදියට තමයි මේ චිත්තූපාද කාණ්ඩය යන්නේ ඉළඟට මේ චිත්ත න යන හිත ගැන කිය තකොට ඒක කාම ච්චර රූපාාවච අරූ පාවචරාදී ය දිහට තමයි මේ චිත්තු පාද කාණ්ඩේ ළඟට මේ බිළඟට සඳහන් කළේ නික්කේ පකාඩේ එකොට ඒකෙත් තිික දුක ආදී ලෙස්ස තියනවා ළඟට මේ තිික කියනගේ පස්සේ දුක කියනෙගේ හේතු ගොච්චාද අරවාගේම නීවරනාාදී ඒ දිහට තියනවා නික්කේ පකාන්ඩේ ළඟට ඊළග අට් කතාකාන්ේ හෙමන තට්ට කතාකා්ඩේ ඒකෙ තික විදිහට මාතිිකාවක් හැටිට හේතුවොච්චකන් තුුල්ල එවිදිට අර මාතෘකාවල කියපු එක විවරණය කරන එකක් තමයි කරන්නේ අි බලමු මේ මේ කියන වචනවල මොනවල කතා කරන්න කියන පොඩ්ඩක් ඔන්න මාතිිකා කියන එක පලවෙනි එක තමයි මේ මේ අබිදම මාතිකා එතකොට මේක මේ මේක මාතිකා කියන මංකිවෝ මාතෘකාවගේත් මේ පටන්ගන්නු නමුදස් භගතුවර හතු සම්මා සම්බුද්ධස්ස කියලා ඉරවස් පලවෙනි මේ හරි හැමටම පේෙන ඇති මේ විේර තමයි පොතේ තියනෙන් මොකදයි පොත ලෝඩ්ඩ් වෙලන ඉඳක යොදා ගත්තේ මේ මේ හරි නොම්බර එක කියලදාලා තියෙනවා ඊට පස්ේ කුසලා දම්මා අකුසලා දම්මා අව්‍යාකතා දම්මා. ඇතකට මේ කුසලා දම්මා කියන කුසල ධරමයෝ. ය එළඟට අකුසලා දම්මා අකුසල ධර්මයෝය, අව්‍යාකතා දම්මා අව්‍යාකත ධර්මිියෝය එවිදිහට පළවෙනි මාතෘකාව හැටියට තියල තියෙනවා. ඉළඟට මේ ඉස්සරහයින් තියෙන නමසි අසූනමේ එඉදස්තුන්සි අසුතුන ආදියලෙස ලොකු ඉලක්කං හැමයටට සුකාවේදනා සම්පයුත්තා දම්මා දෙවැනික දුක්කාවේදනා සම්පයුත්තා දම්මා, අදුක්කම සුකාවේදනා සම්පයුක්තා දම්මා. එතකොට විපාක දම්මා තුන්වෙන විපාක ධම්ම දම්මා නේව විපාක ධම්ම දම්මා, විපාක ධර්මියෝ ා ස්වභාවධර්ම විපාක වූ විපාකස් ස්වභාව නෝධර්මය දදි ලෙස අතුන්ව නක සදහරන්නන. තකටයි හම එකකම මේ නමස අසූනමය ආදීලෙස එදස් තුන්සේ විදිර දීන. තැකොට ඒ එතන ඒ ඉලක්ම සඳහන්න එන්නේ ඉස්සරහයින් තියෙන එක දෙක තුන කියන ඉලක්කම්. නමසි අසූ නමවැෙනියකේ බලන්නඕෝනි මේ කුසලා දහම්මා කියනගේ එතන විග්‍රහ කරනවා දිගට. ඉලඟට එද්දස්තුන්සි අසූතුුණ කියන ඉලක්කම මෙන්න එක කියන ඉලක්කමවාගේ එදස්තුන්සි අසූනමේ කියන එක? ලක්ම තියන ැනටගේ බැලුවොත්ම කුසලා දම්ම එතනත් විග්‍රහකන්. ඒවාගේම තමයික්සලා දහම්ම ඒවාගේම තම අව්‍යාකත දම්මා ඒ ඉලක්කං ඔය ලොකෝට දාලා තියෙන්නේ ඒ විදේර මොකද මේක අපි සඳහන් කරමේ මාතිකා කියන එක කියන්නේ මෙතන මේ නම විතයි සහන්ක මොකද කුසලේ කලක කුසල දම්ම මේ කියලකන් මොකද කොයි ආකාරදු කුසල ධර්ම විග්‍රහ කලන්න තැන් අපේ සුකාවේදනා කිය ගත්තොත්ේම සුක සුකවේදන සම්ප්‍රයොත්් යි කතක සම්ප්‍රයක්් කල තු . සුකාවේදනා සම්ප්‍රයුක්ත ධර්මයෝ කියන එක විග්‍රහ කරනවා නමසි අනු දෙවැනි නම්බ ඒ තියන තැන එත නිෙර ගෙන මේ පොතේ ඉස්්‍රහට යන්න යනකොට ඒ තියෙන තැන තියෙනවා ඒදි දමයි මේ අභිධර්මය පලනි පොත පටන් ගන්න වි පේන ඇතිමි හැමෝටම මේ ම ඔක්කොම කියන්නේ ෑ මේක නම් තියනම සම්පූර්ණයම නම්තියන්. හේතු දම්මන්න හේතුදම් මාස හේතුක දම් මාදී ලෙස නම් තියන්. මේ ටික ක්කෝගෙම මෙන්න මේ සුත්තන්ති මාතිකා කියන තැනට එනකම්ම මේ විදිහටම තා. ඉල්ලඟට මේ එතකට මෙතනැතින එකයි දෙකයි තුනයි හතරයි පහයි හයැයි හතයි අටයි නමයයි දහයයි කොළායි දොල්ලාහයි දහ තුනයි ධාතරයි පහලොක්. එතකට කාණ්ඩ පහලවක් යටසේ යටතේ මාතිකා කියන කාණ්ඩය යටතේ මේ විදිහට තමයි ඒක විග්‍රහ කෙරේ. ලකට අපි නීරණන ෝච කියනෙට නිකන් ගිහිල බැලුවොත් හෙම මේ නීවරන දම්මා. එතකට නීවරණඌූ ධරමියෝය හිත හාත්පසින් බැදගන්න වූ ධරමියෝය නීවරන දම්මා නීවරණ නොූ ධරමියෝය. එතකොට නීවරණ දම්මා කියන ක අපි මෙතනින් තේරුම්ගත්ට ඒක විග්‍රහය බලන්න නම් එදස් එකසිය පනස් සත්ව එක්දස් පන්සිය දෙක කියන නොම්බර දෙකට කියලා එතන විග්‍රහ කරෙන හැටිය අපි බලාගන්න සිද්ධ වෙන. ඊළඟට ඒක තම්මයි මේ මාතිකා කියීන කොටස යම් පොඩිහරි ටිීමක් එන්න ඇති හමෝටම. ඉලකට අපි චිත්තුූ පාද කාණ්ඩය කියනෙක ගරොත්තේ මේ ඒක මෙන්න මේ විදිහට අර පටුුණි තියෙන විදිහීම තමයි කාමාවච්චර රූපාවචර, අරූපාවච්චර තේබූම කොකුසල්ල ජිත්තේ ලෝකෝත්තර, ඉළකට දවාදස අකුසල්ල චිත්තේ අව්‍යාකත විපාක මේ විදිහට එකඒක විදිේර කාණ්ඩ කරලා තියන්. එතකොට කාමාවචරකි වූහම දැන් මේ අපිට කාමලෝකයක් එක්ක යන ස්වභාවයක් එක්ක යන දේවල් ඇත්තකි අපිට නිකං දලා අදහසක් ගන්න පුළන් එකේ පටමු දුතිය තතියාදී ලෙස මේ කොටස් අටකට දීලතියෙන ඒතිෙන අටක් තොට නිකං අපි පළවිනි කර ගකිහිල්ල බැල්ලුවොත්ත හෙම කත මේ දම්මා කුසලා එක දැන් පදභාජනයතකොට දැන් අර කුසල කියන වචනය මෙතන විග්‍රහ කරන යස්මිින් සමයේ කාම වචරං කුසලන් චිත්තං උපන්නං හෝති සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුත්තං රූපාරම්මනවා සද්දාාරම්මනංවා ගන්ධාරම්මනංවා රසාරම්මනංවා පොට්ටාරම්මනංවා දම්මා රම්මනංවා යංඥන්වා. තස්මින් සමයයේ පස්සෝ හෝති, වේදනා හෝති, සඥාහෝති චේතනා හතති චිත් හෝතේ විදක්කෝ හෝති චාරෝහෝති, පිදි හෝත, සුකෝහෝති යදයට දිගට කතා අපි දන්නම වචනටික තමහි. ඉදුර මේක කියනවා කවර දහමු කුසල් යත්. මොනොවද කුසල් දහම් කියල කියයි. යම් කලෙකේ රෝපාලම්බනවෙයි, සද්දාළම්බනවෙේ, ගන්දා ලම්බනවෙේ රසාලම්බනවෙයි ස්පස්සාාලම්බනවෙේ, දම්මාලම්බනවේ යම් අරමුණකොහෝ එඹ සොම්නස්සහාගියැන සොම්නස් සහගිය ඥාන සම්ප්‍රත්්‍ර කාමාචර කුසල චිත්තේ උපදනේ වේද ඒ සමය ස්පර්ශයවේ වේදනාවේ සඥාවේ චේතනාවේ, චිත්ත්‍යේවේ විතක්කවේ විචාරයවේ පීතිවේ සුකයවේ, චිත්තයාගේ ඒ කාගතාවේ සද්ධාවේ වීරී යදිර දිගවට කතාග. ඔන්නො විදිහයට එකන හරි පිලිවලගට විග්‍රහ කරන. චිත්තකාණ්ඩේ රූපාවචර අරූපාාවච රාදිී ලෙස්ස චිත්තූපාද කාණ්ඩ යටතේ ගඩාක්. විග්‍රහ කරනවා ඉලකට පොඩි තවකක් ගතු කතමෝ තස්මින් සමය පස්සු හෝතැ කවරෙක් ඒ සමය හෙහි ස්පාර්ශය වේද යති ැන දැන් අර ඔක්කෝම කතා කරලා ැ පටම චිත්තයට තේ කතා කරා මේ මේ කුසලධරමය කියන්නේ අවරදහම කුසල්්‍ය අල්ද ඒ කුසල් වෙන වෙලාව ස් පර්ශය වෙන්නේ මොකක්ද කිය ඔන්න ඔදයට දිගට ප්‍රශ්න හා වගේ මේකට උත්තර දෙන ක්‍රමයක් තමයි මේ පළවෙනි දම්බ සංගනිප්ප කරණය තියෙන්නේ එතකොට ඕක තමයි මේ චිත්තූ පාදකාණ්ඩය කතා කෙරෙනඇවිදිහ එළඟට අපි මේ රූපකාාණ්ඩ රිගියොත්ත එහෙම දෙවැනි එක ඒ උද්දේසේ තියෙනව එකකැන් උදේශ කෙලකන්න්නේ එක විග්‍රහ කරනවාගේ අදහස කත මේ දම්මා අව්‍යාකතා කවර දහර්මය අව්‍යාකතවේදයන් කුසලා කුසලානම් දම්මානං විපාකක් කාමාවචා රූපාවචරා රපාවචර අප යා පන්නා වේදනහ කන්දෝ සංඥාන්දෝ සංකාරක් කන්ඳෝ ඤඥානක් කන්ඳෝ යේච දම්මා කිරිය නේවකුසලා නාකුසලා නැ් කම්ම විපාකා සබ්හංච රපං අසංකතතාච ධහතු ඉමේ දම්මා අ වියකතයි තකට අභාකත කියෙනෙක විදිර විග්‍රහ කරනවා එළඟට තත්තකතමං සබබං රූපන් මොකද හැම රපය කව රූපේ කියෙක කියෙන් මොකක්දදි කියලා චත්තාාරෝච හාබූතා හතරමහා ධාතුත් චතුන්නංච මහාභූතනං උපාදාය රූපන් හතර මහා ධාතුත් උපාදාය රපං ඉදං ච් සබං රප මේ එක තමයි සබ්බ රූපය කික. ඊළංගට රෝපය ඒක විදේන රූපයන මොකදේ. එක රූපය කියෙලක කියන කොටස් දෙකට රූපේ බදල පිතුන් ව තුන්වනිකට කෙර කොටස් තුනකට බෙදලදි නොවද රෝපය සම්බන්ධයෙන් පුද්දුම වෙග්්‍රහයක් මේක ඇතුළේ කෙරෙන. එදකට රූප කාණ්ඩය ටතිේ ඒක තමයි සිද්ධ කෙරෙන්නේ. ඉලඟෙන නික්කේ පකාණ්ඩේ යටතේ ගත්තොත් එහෙ ඒ අර විදිහටම මේ පාලුස් සාකාරයකට මාතිිකාවල තිබුණ වගේම මේකෙත් කතමේ දම්ා කුසලතු ඩ කුසල් ය කියේන එක නික්කේප කාණ්ඩේ තීනනි කුසල මූලානි. කවර ධර්මය කුසල වේද්‍යයන් තීනි කුසල මුූලාන කුසල් ධර්මය තුනක් තියනක මූල ධරමයෝ අලෝබෝ අදෝස අමොෝ. ලෝබ අදවශ සමෝහය කියලා තං සම්පයොත්තෝ වේදනක් කන්දෝ සංඥකන්දෝ සංපාරක්කන්දෝ විඤානක්කන්දෝ තං සමුහාානං කායකම්මංක් වචිකමක් වනොකමක් ඉමේ දම්මක් කුසල. ඒකට අලෝබාද සමෝහයනතුන් කුසල මූලෝය උ හා සම්ප්‍රයොක්ත වූ ඒගත් එ එක එකතු එහෙමනැ සම්ප්‍රයුක්ත වේදනක්න්ද සංඥා සංකාර විඤ්ාන කන්දය ඒ අලෝබාධීන් විසින් සමුත්තිිත වූ කායකම වචිකම වනොකමේ. මේ ධර්මය කුසලුව බාන පුදු පැහැදිලින් දැන් මේ සමාජයේතියෙන ප්‍රශ්න දේශනා සම්පන්ධෙන් නිකම්ම විසඳෙන මේ පොත කියව්වා මේක පොඩ්ඩක් පරිශීල්නය කරානං ගැඹුරු නමුත් අමාරු නම් අපිට මේ ධරමය එකක හිරවෙලා තියන තැන් අපිට පොඩ්ඩක් ලිහා ගැන්නඩ පුළුවන් ගතිය කෙනෙතකට මේක තමයි නිකේපකාණ්ඩය කරන්නේ ඊළඟට අටකතා කාණ්ඩෙත් මේ වගේම තමයි ඒකෙත් තික්ක ආදී ලෙස අර පාලුස් ක්‍රමේයට මාතිකාවිති ිච්ච දිහටම ඒකෙත් සඳහන් කන ම පලවිනික පෙන්න්නන්න කත මේ දම්මා කුසලා සතතු සුභූේක කුසලන් මේ දම්මාක් කුසලයිතකට කුසල ධර්මය කවර දත් සතර බහමිය කුසලේ මේ ධර්මය කුසලෑ. ල කතම දමක්කුස සලමකක් දකුසලෙ කියල කවර දමක්කුසු දොසකුසල චිත්තේ ය මේ ධර්මයකු සොලය. එතකොටට මේ විදිහට. සල අකුසල අව්‍යාකත මේවා විග්‍රාකරණ එකක් තමයි පලවෙනි ප්‍රකරණය සහ මේ දම්බ සංගනී ප්‍රකරණය පුරාවටම තියන්නේ මෙන්න මේක ඇතකට මෙන්න මේ දම්බ සංගනී ප්‍රකරයට තියෙන දේවල් තව ික ටික 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 ඩීප් කතා කරන එක තමයි ඊළඟ ප්‍රකරණවල ගොඩා කලාවට තියෙන්නේ පට්ටානය වෙනම ඒකෙත් ඒ විදිහටම තමයි නමුත් ඒක ඩීප් කතා කරන එකක් තමයි තියෙන්. එකට මේ පලවෙනි ප්‍රකරණයට. ලක දෙවනක තමයි විभाංග ප්‍රකරණ වෙලා දන ටීර තමයි මංගේ සාකච්චා කරන්නන්නේ දෙවනක विभाංග प्र්‍රකරන हैं මේක අවිිධර්ම දෙවැනි प्रකරණය के ලාබි කලින් දැනගෙනන්න විවංග ප්‍රකරණයහි කරන්නේ ස්කන්ධ ආයතන ධාතු සත්‍යය තම චතු ස තමයි සත්ති ලකන යන ආද අටලොස් විභංගයන්ගේ ේ මි්‍රමන් අතරා इදාलते विभाංග ධාටක්ටන විස්තර විභාගය දැක්වෙන විබංග කියල කියන්නේෙම බෙදා දැක්වීම කියන වගේ කක්න එතකොට මේ විභංගපකරණය කරන්නේ ආකාර දහටකින් ඉස්කන්ධ ආයතන ධාතු චතුරාර්ය සත්‍යයාදී ලෙස ඒවා බෙදලා ඒ වගේ විභාගය බෙදල දක්වන එක ඒ වගේ විස්තර දක්වන එක තමයි කළන් එහි විභංග නම් විභාගය ඒ විත ගෝට අදැගලන්න ඉබංග කයැන විභාගයයි ඒක සුත්ත භාජනීය අභිධම්ම භාජනය පඥා පුච්චක කියලා කොටස් තුළක තු කොහොමද ඒ එකක විභාගය කරන්නේ සුත්ත භාජනය කැන එක කොටසක්ටේ න සූත්‍ර භාජනය සූත්‍ර විදිහයට විග්‍රහ කරන එකට අබිධහම භාජනය අිධරම භාජනය විදේයට විග්‍රහ කන පඥාපුච්ක එකන පං්ඥාපච්ච කියන ප්‍රශ්ණ හන විදිහයට විග්‍රහ කනොමේ තුන් ආකාරීෙන් ස්කන්ධ ධර්ම විභාගකට දක්කනු ලැබෙනවා මේ විභංග ප්‍රකරණය සරල අර්ථය විවන්ගේ මොනුවවද කතා කරන්නේ ප්‍රකරණය තුළ තියෙනෙි ලැවොත්තේම අටලොස් ආකාරයකට ඒ ස්කන්ද ආයතක ධාතුවාදී ලෙස කොටස් කරලායික විභාගේ දක්වන එක තමයි සුත්ත අපි දම්ම පඥාපපුච්චක කියන කොටස් ආකාර මිග්‍රහ කරන එක තමයි විභංග ප්‍රකලන ඇතුළ සිද්ධ කරෙන්නේ කිය කනෙක තමයි අපිට සරලෝම ගන්න තියෙන් එකට අයට විභංගට දාලා තියෙනවා ම දෙකක විතර මං එක මොනවද තියෙන කියන කාරණය අපි කන්ද විබංගේ ගත්තත්ත හෙම කන්ද කියලකැන කන්ද කියනග මෙතන පංචස්කන්ධය න්ඳ ංග කියෙන කාණ්ඩේ යටතේ පංචස්කන්දයෝ. සූතභාජනී අභිධම භාජනය පඥාපච්ච කියයන තුන්නයි නිභාග කොට ඇත සූත්්‍ර භාජනයේ එල්ලා පංචස්කන්දයෝ සූත්‍රභාජනය මොකද කරන්නේ අති ධනාගත පච්චුපපන්න අජ්‍යත්ත බහිද්ධ ඕරායි සුකුම හීන පනීද දූර සන්තිකේ යන ආකාරලෙස්ස මේක සූත්‍රව ලබි දන්නවා දැමේ. ලවෙනි ේශනාව දම්සක් පැවතුන් සත්‍රය සච්චයි ංග සෝත්‍රය ආදී ලෙස අපි ගත්තොත් එහෙම ඒ සෝත්‍ර මූලික වසයෙන් තියාගන ළඟට සංයුතනිකායේ අංගුත්ත්‍ර නිකායි දේශනා ගණනාව මේ කොළස් ක්‍රමියක විභාග කරන ක්‍රමය තිය. එතකොට ඒ සත්‍ර භාජනය කලක කියන්නේ මෙන්න මේ පංචිස්කන්දය ස්කන්ද පහ අටීතවර්තමාන අනාගත කියන අජ්‍යත්ත බහි ආදී ලෙස එකොළො සාකාරක විභාග කරන ට අබිදම්ම භාගනීලා කරන්නේ පංචස්කන්ධයන්ගේ උදේශ නිදේශ විස්තරගෙන උද්දේශ හා නිද්දේශ නමතියල ඒක විස්තර කරන රූපස්කන්දයේ පමණක් උද්දේශය පමණක් තියෙන එක සඳහන්නනව රූපස්කන්ධදයේ උද්දේශය පමණක් තියෙනවා නිද්දේශය මොකද උඩ ධම්ම සංගනයේ තිබිච නිසා එළකට පං්ඥාපුච්ච කෙහි පංචස්කන්දයෙන් දෙවස්සී තික් මාතෘකායෙහි හා එකසිය දෙක් ප්‍රේදූ මෙම මෙොත ඇතන අිධර්ම ප්ඥාපුච්චය කරන්නමගද පංචස්කන්දයෙන් දෙවිසී තිකමාතිකා හා එකසිය දෙකක් ප්‍රවේද මාතෘකාහේලා ප්‍රශ්න කොට ඒ ස්කන්ධයන්ගේ කුස්සලා කුස්සල් අ්‍යාකතාදී භායෝ ලැබෙනසේ පෙන්වා දක්වා ඇත මෙන්න මෙෝ තමයි වැඩිපුර අභිධාර්මය පුරුදු කරන කෙන වැඩිපුර අධ්‍යිහෙනය කරන කොටස් දිං හවා තමයි අපි ඇතරම පෞද්ගලකු දීපලි කරලා නැත්ති එළඟට දෙවැනි විභාන්ගේ තමයි ආයතන විභාන්ගේ දෙවෙනි ආයතන නිබංගේ මෙහි දොළොස් ආයතනය ආයතනොල හක්තියෙනවා ඒ ආතන සුත්්‍රභාජනය අභිධම භාජනය පඥාපුච්චක කියයන තුන් අයිම් විභාග කොට යෙනවා. තකොට ආයතන දුල්හා විග්‍රහ කරණ එක තමයි කෙරෙන්නේ ආයතන බංගේ ධාතු විබංගේ කරෙන්නේ අට ොස්ධාතුහූ සුත්්‍රභාජනය අබිධම භාජනය පඥාපුච්චක කියයන තුන් අයින් විභා කොට ඇත. සතකොට අබිදහම සුත්ත පඥඥාපපුච්චක කියන කොටස්තුඩෙන් ධාතු කොටස කරන්නේ ධාතු විභංගේ කරන්නේ අටලොස් ධාතු විය ග්‍රහ කරන්නට දුට ද මජ්ිමනිකාය මතකෙන ධාතු විභංගේ කියල වැඩම දේශනාාවකුත්තියනොට ඒ වගේම තමයි මේකේ හිටෝඩා ටිකක් එයහට මේ දේශනා මේ විග්‍රහ කරන ඉළඟට හත්තරේ සච් විභන්ගේ ඒක සච්ච විබංග චතුරාර් සත්‍යේ ඉන්ද්‍රයේ බංග පටි් සම්පාද ංග සති පට්ානය ංග සම්මපදාන ඉදිපාද බොජ්ජංග මංග්‍ය ජාන අප මෙේය සික්කාවද පටිසම්බිධා ඥාන කුද්දකවත්තුක දම්ම හදේ බංගෝය විබංගදහට තමයි මේ විභංග ප්‍රකරණය ඇතුළේ සාකලච්චා කරන්න. අපි ඒකත් බලමු විබංග ප්‍රකරණ දෙවැඩි පොත මේ විභංග ප්‍රකරණය මම පොත බුද්ධ ජයන්ති පොත තියන්නේෙත් මේ විදිහරම තමයි පටුන මේ දහාටාකාරයකට විබංගර ති නො දැම් අපි කන්ද විබාගේයට ගිල බැලොතේම කඳ විබංගේ සුත්්‍රභාජනය රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන පඥ්ඥා පුච්චක. තකොට එක්කේ ඒ සඳහන් කළ කඳ විබංගේ සුත්තභාජනය හිළඟට අිධම්ම භාජනය ඊළඟට පංාපුච්චක කියර කොටස්තුනෙන් තමයි මේක විග්‍රහ කලාන්නන් අපිනිගම් බලමු සුත්ත භාජනය මනවද කියන්න කියලා ඒක සඳහන් වෙන්නේ කදක විභහන්ගේ පලවෙෙනයක තමයි මේ එ මේ විදියට විභංග ප්‍රකරණය පටන් ගන්නවා පං්චක් කන්ඳ ස්කන්ධ ප රූප కందು వේදන කందು සసඥ ಂದ ංකාරක් ందದ විඤ්ಞානක් ందෝ එවට සඳහන් කෙරෙනවා ಸස්කන්ධ පහකි ූප වේදනා සංඥා සංකාර විඤ్ාන වසේ නිස්කkanන්ධ පහයි. තත්තකතුම රූපක්කන්ද හි රූපස්කන්දේ කවරේදයන් යංකිින්ංචි රූපන් අති තනාගක පච්චුප පන්නං අ ජතන්වා බහිද්ධවා ඕලා රිකාවා සුකුමවා හිනවා පනීතවා යන් දූරේ සන්තිිකේවා තදේ කජ්ජන් අබි සඥූ හිත්වා අි සංකී ිත්වා අ චති රූපක්කන්ු දැන් අර මංකිවේ මේ එක කොළො සාකාරයකට රූපක්කන්දේ වෙග්හ කරනවා. එල්ලඟට ඒ එකක රූපක්කන්දේ මොනවාද තත්තකතමං මොකද අතීත රූපය කියල කියන්න යම් රූපන් රපයක්ක්ති අතිීතන් නිරද නිරුද්දවෙච් එකක් විිගතන් විපරිනත අත්තංගත අබං ගතගතන් උපාජිත්තාා විිගතං අතිීතං අතිීතං සේන සංගහිතං චතාාරෝච මහාබූතා චතුන්නච මහාබූතාාන උපා දාය රූපන් ඉඩං මච්චති රූපං අතීත. ඒක සධහන්නවා බවවශයෙන්නෝ සනවශයෙන් හෝ කියලා. ්‍රැට් ඇතුළල ඉක්ම ගිය නිරුද්ධ වූ ැනෙ මේ ඉවරවෙච්ච ගෙවිච්ච නිරුද්ධවෙච්චි කියෙන අදහස් ඉක්ම ගිය නිරුද්ධ වූ වෙන්වගියාවූ පෙරලීමට ගියාවූ අස්තේරගියාවූ වැසෙසිං අස්තේර ගියාවූද ඉපිද වෙන්වගියාවූ ඉක්මගියාවූ අතීතාන්සයෙන් සංග්‍රහයට ගියාවූ යම් රෝපයක් වේද සතරමහා භෝතයෝද සතරමාහා භෝතයන් නිසා පවන්නා රෝපයද යන මේ අතීතරූපයයි කියනු ලැබ. එතකොට ඔය වෙදිර අතීත රූපය කියෑන්නුමොකදද වර්තමාන රූෝපය කියෑන්න මොකද අනාගත රූපය කල කියන්න මොකද දැම්මේ අනාගත රූපය ග්‍රහණ යන් රෝපං ජාතං අභූතං අසංජාතං අනි්බන්තං අනබී නිබ්බන්තං අපාතභූතන් ඔය දේට ජගට ක කියන ෙයටට . වර්තමාන රෝපයේ යන් රෝපන් ජත තන් සජාත නි ත් න් අනිිබත් න් පා බූත උපන්න්න සමුපන්න ටි න් සමට්ටිතන් පච්චපන්න පච පන්නේන සේනං සංගහි චතා රෝච මහ තු ච ම තන උපා රප චි පන් පචච න් ති න රෝපේ අතීදේදිී ච්ච අනාගතේ පහල් වෙන්න තින ඔයදිට මේ රපක් කන්දේ ඒවගේම තමයි වේදනා කන්දේ සංඥකන් යදට විග්‍රහ කරගයවා කන්දල්ා. ඒලගට. ඒතනෙ එකට ිහිල්ල බැලුවොත්තේ සුත්්‍ර ාජන අපිධම ාධනී පඥාපපු ්චෙ කියල කොටස් තුනක් තියකි ලබි සල සඳහන් කර එක සුත්ත භාජීනය ගත්තොත්හෙම අපිග දොළහක් තියන කියලා මේක ආතනය බන්ගේ දවාදසාතන චක්කා අතන රූපාතන සතායතන සදදාායතන ගනාායතන ගන්ධා රසාහිතන ජවවාහිතන රසාහිතන කාආයතන පොට්ට බායතන මනායතන දම්මායිතන තුට ආයතන හතම ත ති ක් ච ක නත් ප දම් ච දුක අනත පරිනනාම දම්ම සොත නිච ක්ක ාම ර කියන ආයතන දොලා කිය න මේගේ චක්කු ඇසගේන එක අනිත්‍යයි දුකයි අනත්යි විපරිනාමයි. අනිත්‍යයි දුකයි අනනාත්මයි විපරි නාම. යට සත්‍ර ාජ න ද දික දිකර ්‍රහගන ලගට ල දම ාජ එක කරන්නේ සඳහන්වෙන්නේ. තන භන්ගේ දෙක අිධම්ම භාජනය ඒක සහන්කන දවාදසසාහිතන චක්කාාහිතන රූපාහිතන සෝතාහිතන සදධහන් විදිර ආයතනක හකින චක්කු අනිච්චන් දුක් අනත්තා විපරිනාම දම්මා රූපානිිච්චා දුක්කා විදිහටම අබිදම්ම භාජනයත් සඳහන්නවා ඉල්ඟෙට ප්ඥාපුච්චකේ ඒ කරන්නේ කුසල අකුසල අව්‍යාකත කියන කොටස්තුනට මේ ආයතන දොලා කඩලදාලා බෙදලා බන්න දවාදස ආතන දවාදස ආයතනං කති කුසලා මේ ආයතන දොළහකින් කුසලයෝ කෙතෙක්ද. කති අකුසලා මේ මෙතන තියෙන මෙනුවේ හරමේ. කති අව්‍යාගතා, කති සරණ කති අරනාදී ලෙස ඔයදිහට මේ පඥ්ඥාපුච්චකය කරන්නේ කුසල අකුසල අව්‍යාකතාදී දෙ පැත්තට තුම් පැත්තට දාලා මේ වගේ හැසිරීම හදට පැහැදිලි කරගෙන යන පඥාපුච්චක කොටස කරෙෙන එක. දොකොට මේකතමයි. විභංග ප්‍රකරණය තුළේ සාකච්ඡා කෙරෙන් පොඩි අදහසක් එන්න ඇති ධම්ම සංගනය විභංග කියන කොටස් දෙක එළඟට තුංගන එක තමයි කතාවත්තු ප්‍රකරණ කතාවත් තුප්‍රකරණය එකම නිකං කතාාවත්තු කිව් හම එතන තියෙනවන අපට තේරන විදේ ගත් සිංගලෙන් ගත්තු තෙම මොහර කතාවල් යන අදහස මේක බදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පස්සේ අවුදු දෙසිය දහඩක් ගීතැන තමයි බ පොත සම්පාදනය වෙන්නේ. මොද්ගලේ පුත්ත තිස්ස හාරහතන් වහන්සේ තමයි මේ පොත මේ සම්පාධනය කර දැ මක ඇතින මේ පටි සම්බිධ මක්ගේ තිබුණ සාර්පෘත්තු රතන් වහසේ මේ පොත මේමකල කුද්දගෙනකයි ඒවගේ කතාවත්තු ප්‍රකරණය එකැනය මේ තුන්වෙනි ප්‍රකරණය බුදුරජාණ වහන්සේ පරිනිර්වාණය පස්සේ තමයි මේ ප්‍රකරණය ත්‍රපිටකට භවිිධර්ම පිටකට අයිති වෙන්න ඇතුළලන්. මොග්ගලේපුත්ත තිෙස්ස මහාරාධන්වාසේ තමයි මේ මහා භාරධූර කාරය සිද්ධ කරන්න. ශාසනක භික්‍ෂූන් අතරය මේ කරන්න හේතුවමකක්ද අද වගේම තමයි. නික භික්ෂූන් අතරෙ හටගත් නොයෙක් මතබේදයන් නිරවොල් කිරීම සදා ලෙවුණු ප්‍රකරණයකි එකල් ලොකු ප්‍රශ්න තිබිල තියෙන භික්ෂූන් අතරේ නිකායවල් බෙදීලා ලොකො ලොක ප්‍රශ්න ධර්මය සබඳධ ලොක ගැටවුණු තිබිලතින හසනිික පැත්තතිේ මෙන්න මේ මතබේද නිරවුල් කරන්න තමයි මේ ප්‍රකරණය දේශනා කරන්න පුග්ගල වාදකතා ආද වාදයන්ට වත්තු බෝමි වූ කාරණය කතාවත් වනම් මේ කතාවත්තු කියනකගේ සඳානයනල පුග්ගල වාද කතා ආදී වාදේනට වත්තු හේතු වෙච්චේ කාරණය කතාවවත්තු නම්ේ එම කතාවස්තුන් සංග්‍රහකොට දේශනා කළ ප්‍රකරණය කතාවත්තු ප්‍රකරණේ නම්ඒ කතාවත්තුඋ පපකරණින් කෙ කියන්නේ ොකක්ද කියලා එක සඳහන් වෙනවා මේ එ වාදකතා දෙසිය දාාහතකි ඒ සියල්ම වක්්ග විසිතුනක සංග්‍රහ කොට ඇත වග්ග විසිතුන ඇතුළේ දෙසිය දාහතක් සංග්‍රහ කල්ල තිය මේ අතාවත්තු ප්‍රකරණය ලකට මේ කාවත්තු ප්‍රකරණය ත්මම් පෙන්න්නන්න තුම් වෙනක මේ වගග විසි තුනක් තියෙනව මෙතන මේ තේ වීසතිීමෝ වක්ගෝවිසතිමෝ වක්ග තේ වි්ස තිමෝ කි කැන විසි න මේ වගග විසි තුනෑ තුළ තමයි කතාවත්තු උප්‍රකරණය යන්නේ පුද්ගල කතා මරිහානි කතා බ්‍රක්්පචරය කතා එදකොට දැ තේරණ මොනහරි ඒකාලෙතිබිච ප්‍රශ්න විද්‍රඳන්න තමයි මේ පොත දේශනා කලා තියන්නේ ගලා කිව්වා. පුද්ගල කතා කියන එක තමයි එක එකක් ද මේ උඩරුම් පේරඇති නොම්බරේ සඳහන් කළ තියනවා පටන් ගන්න පුග්ගල කතා. ඊට මේ සිංහල පැත්ත තියෙනවා අප බුදුන් පිරණීවී දෙවන සියවසේ තේරවාදයන් බිඳී වජ්ජි පුත්තක නම් ඇදුුරෝ ලක තත්්‍රපබහ වූ සම්මිතිය නම් ඇදුුරෝ ලෙකැයි ඇදුරෝල් හෝ දෙදෙනෙක් වුව එතුකට ගුරු කොටස් දෙක් ති පිලති නොක ොහු බුදුන් විසින් අත්තිපුග්ගලෝ අත්ත හිතාය පටිපන්නෝ යනාධී සම්ම සත්‍යය විසින් සංකේත වචනයෙන් වදාල සූත්‍ර ප්‍රදේශෙහි ආර්ථවර්ධවාගෙන භූතාර්තයෙන් පුද්ගලයක් සත්්‍යයෙක් ඇතැයි අභිනිවේසකොට චලචන්ග්‍ර නයායෙන් විපරිත ග්‍රාහි ඇති වූහ. සත්‍ය ප්‍රතිය අප්‍රත්‍යාදී විසින් විභක්ත සප පංචාසාත් ස්කන්ධායතන ධාතුවාතිය ධර්ම ප්‍රබේධ මාත්‍ර වත්මුන් යථර්ථයෙන් පුද්ගලයකු නැතිෙන්, උන්ගේ චලවාදට අවකාස නොයදුනු සඳහ පළමුුව තෙල පුද්ගල කතා ආරබ් දයි. තකොට දැ මෙතන මේ සිංහල කොට සඳහන්ගල දින ඇයි මේ කළේ කෙලතවට සත්්‍යේ පුද්ගලයක් ඇතැයි කියලා එකකොට සක් කියල තියනවා ඒ එකත් එක්ක තමයි පුද්ගල කතා කියනක ලෙවනය කිය එක සඳහන් කරන ඒ පටක් ගන්නකට මේක තියෙන්නේ ප්‍රශ්නයක් අහාලා ඒ ප්‍රශ්නයට පිළිතුර මොග්ගලී පුත්්ත ම හාරහතන් වහන්සේම ප්‍රශ්මිහදානු ඒකට උන්හසිම් පිළිතුරදන එකල ඒක ඒ වාදී දීන පුද්ගලයන්කින් හ නමේක මෙහෙමද කර වාදී පුද්ගලයන් කර ගැන්නේ හාමුදුුවරුගේ සකවාදී පුච්චා පුද්ගලෝ උපලබ්හති සච්චි කට්ට පරමත්තේ නාති ලවෙනි කියනා සකවාදී පුච්චා සත්‍යාදී, භූතාදී, පරමාර්ථ ආත්ම ප්‍රති සංඛ්‍යාත උත්තුමාර්ථ වසෙන් පුද්ගලෙක් ආත්මයෙක් උපලබ්්‍යිය මානවේද. නුවන එලවා දන්නා ලැබේ දෙකැන්නේේ ඇතරම ැලුව සත්්‍යය පුද්ගලයෙ ඉනොද කියෙ හනු. ඉන්නක පරවාදිී පටිපං්ඥා ආමන්තා. අනික්කටේගෙන එසේ කියලා. ඒකට එසේ ගියවොත්යම ඒට ඉට යට දිගට 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 දිගට, ප්‍රශ්න අදාද උත්තර දෙන මේක මේ පුද්ගල පන් අත් එප කරනන්නේ දිකට මඔය විදිහයට තමයි යන්නේ සිංහල නම් මේ එකටි එකක් අමලුමකද සංස්කෘතට බර සිංහලත් තියනෙතින් මේක කියවන්න ටිකක් පම්මලිත් හෙදර මකද සිංහල හමත් එකකමවරු නිසා මේක පාලිියට්ිවක් වෙනම මේමකද බුදුරජාන්හන්සේ පරිනිර්වාණෙන් පස්ස අවුලුදු දෙසේ ාලනකට පස නතකටගේ පාලියෙත් වෙනස් වෙනස් අක්ෂණ තියෙනවා හැටියට තමයි අපිට පේන්නේ මේක තමයි කතාවත්තු ප්‍රකරණේ මේක ම වැඩියම් මේ මමත් වැඩිය හදාරල නෑ ටිකක් කියවල විතරයිතියෙන්නේ නමුත් කියවනවට වඩ හදාරනවා කියන තවයිකට්න ඇතුකට මේක ගැන වැඩිපුර මට කතා කරන්න අයිතිය ුත්න මොකදම මේක වැඩිපුර හදාරලා නැති නිස මේක තමයි හැබැයි කතාවත්තු ප්‍රකරඩ. නමු අපිට දලා අදහසක්ගන්න පුලුවන් මේක මෙහෙමයි කියල් එලකට පීලගේ එක ගියොත්තේම තරවෙ නික ධාතු කතාප කරන ධාතු කතාප්‍රකරණය කියන අතරවෙනි ගන්තය මේ අභිධර්මිතුන්ග ප්‍රකරණය මේකෙති එන්නේ පංචස්කන්දය පටන් මනසිකාර අන්තකොට ඇති ධරමියෝ තකට පංචස්කන්දය පටන් මනසිකාර අන්තකොට ඇති ධරමියෝද ස්වබාවාර්තයෙන් ධාතු නම් වෙති ඒ ගැන දේශනා කරන බැවින් මෙම ප්‍රකරණේ ධාතුකතා ප්‍රකරණය නම්වෙ ධාතු කතා ප්‍රකරණය වෙලාතියනෙමකක්ද පංචස්කාන්දයේ පටන් මනසිකාර අන්තකොට ඇති ධර්මයෝ ධාතු කියලා මේක සඳහන් වන. ඒව ගැන්න දේශනා කරන බැවින් මේ ධාතුගතාම්ප කරණය කියල සඳහන් කරනවා. ධාතුකතා උද්දේශ නිද්දේශයනුවෙන් කොටස් දෙකකි ධාතු උද්දේශහ නිදේශ කියල කොටස් දෙක් තියෙනවා උද්දේශනම් මාතෘකායි එයද උද්දේශ කියීලන මාතෘකා තියෙනෙකට ඒකේ කොටස් පහක්තිය නයමාතිකා අභභන්තර මාතිකා ණය මකමාතිකා ලක්කන මාතිකා බාහිරමාතිකා කියලා කොටස් පහක්තිේ නතකට උද්දේශය කොටස් පහයි ඒ වගේ තමයි නිද්දේශයේද ත් කොටස් පහත්තියෙන නිද්දේශ කියලකැන මාතෘකා ඒ තියපු මාතෘකාව විස්තර කර ලක්කන දේ සහ නිද්දේශ දැක්වීම කියන වචන එකක තේරුමේක්. ඒකඒ කොටස් පාමමුකද නාය මාතිකා භ්‍යන්ත්‍රමාතිකා නයමකමාතිකා ලක්කනමාතිකා බාහිරමාතිකා කියලා එකෙ කොටස් පහක්තිය. එතුකො ධාතුකතාප කරණය කෙරෙන්නේ පංචස්කන්දේපට මනසිකාරය අන්තකොට ඇති ඒ කොටස් වට ධාතු කියල විග්‍රහ කරනවා ඒ විග්‍රහ කිරීම දේශනා කරන එකට තමයි ධාතුගතා කියන්නේ ධාතු කතා උදේ නිදේශයයෙන් කොටස් දෙක්තිය ඇතුකට උදේයක් කොටස් පායි නිදේශන් කොටස් පායි මෙන්න මේ විදිහට ධාතුකතාව විග්‍රහකරනක ප්‍රකරණයක් හැටියට ගත්තාම ධාතුගතා ප්‍රකරණය හැකියට අභිධර්ම පිටිකේ වෙනම ප්‍රකරණය එකට අහිතයෙන. එක මාතෘකා තියෙනක මේ මාතිකා අපි නෑ මාතිකා අභ්‍යන්ත්‍ර මාතිිකායි කියලා කොටස් භහක් තිබරුණන උද්දේශතියනක ෙකොට එක සඳහන්න නොව මාතිකා කියල සඳහන් කරලා සංගා හෝ අසංගාහෝ සංගහිතේන අසංගහිතයන් අසංගහිතේන සංගහිතන් සංගහිතේන අසංගහිතන් අසංගහිතයන සංගහිතන් සංග්‍රාය අසංග්‍රාය සංගහිතයන අසංග්‍රහිත ග්‍රහිත සංගහිතය සංගෘහිතයෙන් සංග්‍රහිතය ය අසංග්‍රෘහිීතයෙන් සංග්‍රහිතය එ එකකට මේම මේවා මාතෘකායිකෑන මේ එක මේ කියන. ඉඩවස්ල නිද්දේශයමකද කරන්නේ ඒක විස්්චර කරනවා. දැම්බල සංගහිත පද නිදේසෝ. තකට සංගහකයන පදය සහ සංගහ කියයන ප්‍රදය විස්තර කරන කොටස තමයි මේ. රෝපක්කන්දෝ කතයහි කන්දේහි කතිහා යතනයහි කතීහි ධාතූය සංගහිතෝ. සංග්‍රෝහිත කලගැනීමේ සංග්‍රහ කර ලති නොවගේ සංග්‍රහක අදක්සතිෙන් රූපස්කන්දය කෙතෙක් ස්කන්දයෙන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතිෙන් ධාතුන් විසින් සංගෘෝහිතද යත්. රෝපක්කන්දෝ ඒකේන කන්දේන ඒකා දස, ආයතනයහි ඒකා දසෙහි ධාතූහි සංගහිත්තෝ රූපස්කන්දය එකම එක්ම රූපස්කන්දය විසින් එකොලොස් ආයතනයකින් එකලොස් ධාතුූයකින් සංගරූ හිතයි. රූපස්කන්දය එකළොස් ධාතූකින්සා එකොලොස් ආයතනයකින් සංගරූ හිතයි කලක කතීහි අසංග හිතෝ මොක දසංගහිතේ චතුූහි කන්දෙහි ඒක නායතනයන සත්්‍යයෙහි ධාතුවයි අසංගිත. අසංග්‍රීතය සංග්‍රහ නැත්ති මොකක් ද ස්කන්ධාදී කෙතිකින් සංගෘීත නොවේ දෙයක් සතර නාමස්කන්දයෙන් විසින් එක්ම මනායතනය විසින් සප්ත විඤ්ඥාණධාතුන් විසේ අසංගුත මේක මේ කියන එක පැහැදිලිනි ද රූපය කියන එක වේදනාව නෑන රූප සංඥාවකුත් නෑ රූප සංකාරත් නෑ රූප විඤඥානත් නැතකට රූපය කියන රූපයට. කට ඒ එක චක්කු විඤ්ඥානයත් රෝපය න සෝතවිං්ඥානයත් නෑ. එතකොට ඔොේදියට අසංගෘහිත සංගෘහිතතාදී ලෙස මේකටක් නිවී හැන එල්ල ොඩ මේ අධ්‍යනය කරන්න ඕෝනෙ එකක් කොයදීර තමයි මේ ධාතු කතා ප්‍රකරණය රෝපාදී ලෙස අපි සඳහන් කරන්න මෙතන මේ මනසිකාරයෙන් හිවරවෙන ධාතු විග්‍රහයක් තමයි මෙතන සිද්ධ කරන්න උද්දේශ නිදේශකන කොටස් දෙක ඇතුළේ ආකාර. දහයකි ධාතු කතා ඉළඟට පුද්ගල ප්ඥත්ති පහ පුද්ගල ප්ඥති ප්‍රකරණ. මේ අභිදධනු පිටික හත්තලවෙෙන එක මේකේ කොටස් ඇතරම හයක් සඳහන්ෙනවා කන්ද ප්ඥත්ති ආයතන ප්ඥත්ති ධාතු ප්ඥත්ති සච්ච ප්ඥත්ති ඉන්දිය ප්ඥත්ති පුද්ගල පඥත්ති හයවෙනී හන්ද සඳහන් වෙලා දන පුද්ගල ප්ඥත්ති කියන නම තමයි මේ ප්‍රකරණයට එම නැත මේ පොතට දාලතියන පුද්ගල ප්ඥත්ති එප්ප කරණය කියලා. මෙතන ප්ඥත්තිය කියල කියන්නේ දර්ශනය ප්‍රකාශනය හා ස්ථාපනය නික්‍ෂේපනය යන අර්ථය ඇත දර්ශනය දැක් ප්‍රකාශනය හා ස්ථාපනය නික්ෂපන ආද මෙින්න මේවිදි අර්ථ ගැබ්වවෙලාතිී නොකි නොව පං්ඥත්ති පැනවීම කියනෙක්නේ ප්‍රකාශණයක කියන එකෙ යෙන පැනවීමක අදහස ප්ඥත්ති කියෙනක. අභිධර මේ ුඩාම පොත මේම කලනුත්කව මේ තමයි පොඩිම පොත. පු්ගල පං්තිය කොට සේ පු්ගල කොටස් දාහයකට බෙදා තිබි. එකට මේකේ පුද්ගල ප්ඥතිය පුද්ගලයෝ කොටස් දහායකට බෙදල තියෙන. මේ දීමන ඇතැම් කොටස් සූතල පෙටකේ විශේෂ අංගුතර නිකායේ මජිම නිකායහෙම ගොඩාක් යෙන අදේවල් තමයි මේ පුද්ගල පњඥත් ති එප කරණය සඳහන්ුවෙන්. ද්ගල ප්ත්තිප කරනෙන් මේ මාතිකා නිදදෙස දැන් අපි බැලුවත්තේම පුද්ගලය දායක් කියල කිව්වා ඒ මාතෘකා තියල තියෙන ඉසල්ලහම අපි නිික කල ගල බලුම් ඒක මාතිකා ය ප්ඥත්තියෝ කද ප්ඥත්ති ආයතන ප්ඥත්ති ධාතු ප්ඥත්ති සච්ච ප්ඥත්ති ඉන්දිය ප්ඥත්ති පුද්ගල පඥත්ති ප්‍රඥපතිූ හයදෙනකි ස්කන්ද ආයතන ධාතු සත්‍යය ඉන්ද්‍රයේ පුද්ගල ආදී ලෙස ප්ඥපත කිතාවතා කන්දාානං කද පඥත්ති කෙතකින් නිස්කන්ධයන්ගේ ස්කන්ධ පඥත්තිය වේදයත් යාවතා පං්චක්හන්ඳෝ රෝපක්හන්දෝ වේදනා කන්දෝ සංඥක් කන්දෝ සංකාරක් කන්දෝ විඤ්ඥානක් කන්දෝ එත්තාවතා කන්ධානං කන්ද ප්ඥත්ති කින්ද එහෙම වෙන්න කියල සඳහන්න යම් පමනකින් සැකවින් කිෝත්තේම පං්චස්කන්දේවේද විභාගේ රූපක්කන්දය වේදනක්කන්දය සංඥක්කන්දය සංකාරක්කන්ධදය විඤඥානක්කන්දේ මෙතකින් ස්කන්දයන්ගේ ස්කන්ධ ප්ඥපතිය වේ. ස්කන්ධයන්ගේ පැනවීම ප්ඥතිය වෙන්නේ රූපවේදන සංඥා සංකාර විஞ්ඥාන කියන කොටස් පහහිං කියලා කියලා. කිත්තාවතා ආයතනානම් ආයතර ප්ඥත්තිය එතකට කෙතකින් ආයතනයන්ගේ ආයතන පං්ඥප්තිය වෙනවාද කියනවා. අයාවතා හැම්පමණකින් දවාදස යතනානි චක්කායතනම් ස්ූපායතනන් සෝතා එතනම් සද්දා එතනං ඔය දට ආයතන දොලස දොළහ ගැන කියන. එලගටි ඉතාවතා ධාතුන් ධාතු ප්ඥත්ති ම කොතරකින්ද ධාතු ධාතු ප්ඥත්තිය වෙන්නේ කියලා කියන. අට්ටාරස ධාතු මො දට්ාරස ධ චප. දාතු ස්්‍රරූපධාතු චක්කු විල්්ඥාන ධාතු. සෝතධාතු සද්ධධාතු සෝත විඤ්ඥාන ධාතු. ගාන ධාතු ගන්ධ දාතු ගාන විඤ්ඥාන ධාතු. ය විදිහට අට්ටාරස දාතු කිනොයේදට මේ විග්‍රහ කරගෙන අනෙක තමයි පුද්ගල පං්ඥත් එප් කරණය මේ ඉලඟට සිද්ධ වෙන්නේ නිද්දේශ වාරය කරෙන්නේෙත් මේ මේ දහම තව විස්තරග නොද අපි පලවිනික බැලුවත්තයහම. අතමෝච පුග්ගලෝ සමය විමුක්තෝ ඉදේ ච්චෝ පුගොලෝ කාලයන කාලං සමයන සමයෙන් අට්ට විමුක්කේන කායන පස්සිත්වා විහරති ප්ඥාය චස්ස දිස්වා ඒ කච්චේ ආසවා පරිකීනාා හොන්ටේ අයං උච්චති පුද්ගලව සමය විමුක්තෝ මෙතන පුද්ගල දායක්ගැන නිදේශේ සඳහන් වෙන කෙලකිවනි උඩ මාතිකාවෙන් පස්සේ ගන දිගට විස්තරරගෙන ාවට පස්සේ මේක සඳහන කවර පුද්ගලයක් සමය විමුක්ත වේදයක් අවුද සමය මුක්තය කෙන කියලිකෙන. වරාන්න තිල් තිනවා මේ සත්ව කියන කොටසක් වරහන්න තුළිද ලෝකයේක් පුද්ගලේ කලින් කල සමයෙන් සමයෙහි අට්ට විමෝක්්‍යයන් රූපාරූප අට්ට සමාපත්ති. අට විමුක් කියනෙක වරාන්න තුළ තින රූපාරූප අ් සමාපත්තින් නාමකයින් නිස්්පර්ශකොට වෙසෙත් හ විසින් පඤ්ඥායෙන් දැක ඇත මාශ්‍රව කෙනෙක් ස්‍රය කරන ලද්දාා හූ. වරාන්නතුරු විදර්ශනා ප්‍රඥ්ඥායෙන් සංස්කාරයන්ද මාග ප්‍රාඥ්ඥයෙන් චතුරාඩි සත්‍යය ධරමය ඇදද නැකයිසයි වරන්න වහලා මේ පුද්ගල තෙමේ සමයමුක් තැයිකයනු ලැබේ ඇද මෙතන විමුක්ත පුද්ගලය ගැන තමයි කතා කර.ඉලකට අරිය විමොක්ක. ඔයාදී ලෙස විමොක්ක පිළිබඳවයි. පුද්ගලයන් ගෙතින එකඒ එක නානා ප්‍රබේද විබේද ලක්‍ෂනාදී තමයි මේක සාකච්ඡා කෙරෙන්නේ තර පොඩි දලා අදහස කිට ගන්න පුළුවන්. ද්ගල ප්ත් එප්ප කරණය කියන්නේ මෙන්න මේකටයි කියලා ඉලඟට කයිවෙනි ප්‍රකරෙන් තමයි යමකප් කරණය යමකේ කතා කරෙන්නේ මේ යමකප්‍ර කරන හයවෙනි පොත මේකේ නාමරූප ධර්මයන්ගේ යතා තත්ත්ය ප්‍රශ්නෝත්තර ස්වරෝපයෙන් විවිධාකාරෙන් නිරූපණය වන ගම්බීර දම් විවරණයකිතකොට මේකෙ කෙරෙන්නේ නාම රූප ධර්මය ප්‍රශ්නෝත්තර ප්‍රශ්නහල උත්තලදන ක්‍රමයකින් තම ගම්බීර අර්ථයකින් විවරණය කරණ මූල යමක මුල් කොටස යමක දහයක මූල යමක කියෙනකොය කොටස් දහයකට බෙදල තියෙනවා යමක නම් යුග්මෑ යමක කියල කියන්නේ ජෝඩ් චෝඩ කියන අදහස යුගල යුගල කියනක තමයි මේ යමක කියන වචනය තියනෙ පිහි සෑම තැනකම ප්‍රශ්න යුගල යුගල වසෙන් නත එතකොට ප්‍රශ්න සහෞත්තර් යුගල වශ ඉන්තියනය නිසා තමයි යමකක් ප්‍රකලනය කියන්න නම හැදිල තියෙන්නේ එතකොට මේකේ පලවෙනිකේ මංකීපයක දාලතියන මූල යමකේ ඒකේ්චි කුසලා දම්මා සබ්බේත කුසල මූලා ඒවාපන කුසල මූලා සබ්බේතයේ දම්මා කුසලා කුසල ස්වභාවය වූ යපකිසි ධර්ම කෙනෙක් ඇද ඒ හැම කුසල මූලයෝ වෙද යළි යම් කුසල මූල කෙනෙක්කෝ ඇදඒ හැම ධර්මයෝ කුසලයෝ වෙද. මූල යමකහි කුසල මූලේ අකුසල මූලාදය ගැන යුගල වයෙන් ප්‍රශ්න උපදා උත්තරද ඇති බතකට මේක කරන්න කුසල මූලය කියල ප්‍රශ්නයක් කානෝ ඒකට උත්තරයක්ෙනවා. එන්නේ දයට යුගල වසෙන් මූල යමකේ කොටස් දහයකින් කතා කෙරෙනවා. එළකට කන්ධ යමකේ මූල යමකයේ දෙසු කුසලා කුසල ධරමයන් ස්කන්ද වන්. දෙසන ලද්දේ කන්ද යමක නම්න්නේ එතකට මූල යමකයේ කුසලයාදී ලෙස බෙදපුේවා ඒවා ස්කන්ධ ලෙස බෙදනක්ක තමයි කන්ද යමකයේදී සිද්ධ වෙන්නේ ඒක පං්ඥත්ති ප්‍රවෘති පරිඥ්ඥාවාර ගැනුුම් මහාවාර තුනක් සඳහන් වෙනවා ඒ වාරතුන ඇතුළේ මේක දැ අහන් ඉන්නකොට අමාරු ඇති නමුත් මේක තමයි මේ කන්ද යමකයේදී සඳහන්වෙන්න. එලකට ආතන යමකේ කරෙන්නේ මූල යමකේ දෙසූ මෝලයමකගේ දෙසපු කුසලාදී ධර්මයන් ආයතන වසෙන් දේශනා කරන. ආතනයමගේ කන්දයමකේ වගේ තම මේ ගෙත් ප්ඥත්තිවාර පවෘත්තිවාරය පරි්ඥාවාර කියලා වාරතුනක් ඇතුළි තමයි මේ ආර්තනයමගේ විග්‍රහරින්. ධාතුයමකේ කරන මූලයමකගේ දේශනා කරපු දේශනාවම ධාතුවසෙන් දේශනා කරනවා ධාතුවසයෙන් කතා කරනවා. සච්්‍යයමගේ කරන්න මූලයමකේ කියපේවා චතුරාල සතති හැටියට සච්්‍යමගේ කතාකන ංකාර්යමකය කරන්න මෝලයමගේ දශනා කරපු කුසලා කසල දරමයන් සංස්කාරවසින් සංකාරයමක කතා කන එක හරිී වැදගත් එෙන ඔ මේ සංකාරයගන සමාජය තිීනනේ අතීදතයෙම දැුත්තේම අනාගදත්තෙම සංකාර පශ්න ඇති නො ගොන්නොයි ප්‍රශ්නයෙම නිරාරනය කරගන්න හොඳ කියවන්නට ඕනු ැන්තමයි මෙන්නේවා. ටඒ ප්‍ර්න පේ ොලුවනු තයිම්මය අනුසේ යමකගේ චිත්ත යමකේ ඔයට යමක දහය යටතේම ඉන්ද්‍රී යමකේ දම්ම යමකේ මේ හැම එකක්කම මේ මූල යමකේ කතාකරුපේවා ඒඒ අදාළ නම් ඇති කොටසේ ආකාලෙි විස්ත්‍රය කරන එක විභා කරනක තමයි මේ යමකප්‍ර කරණයේ සිද්ධ වෙන්නේ තකට මෙතන දැන් හැමෝට පේන යට එක්කන්ද එක තුන්න කියලන උබර දායක්තිනවා යමක දහය මූල යමකේ ඒන ප ත්ති උද්දේය කට මේකේ කරන්නේ නම තියනක පනවනක පත්ති උද්දේශවාය කියෙනෙක ඒ කේච කුසලා දම්මාම සබබේතය කුසල මූලාර ජෝඩු ජෝඩ දැම්ම මොකද කියල කියන්නේ මේ කුසල ස්භ වූ යම්කිසි ධර්මකෙනෙ ඇද්ද ඒහැම කුසල මූලියෝ වෙද්ද. යළි යම් කුසලමූල කනෙක් හෝ ඇදද ඒහැම ධර්මියෝ කුසල වෙද. එකට තියෙනවා ඒකේචි කුසලා දම්මා සබබේතයේ කුසලමූලේන ඒකමූලා ඒවාපන කුසල මූලේන ඒකම ූලා සබ්බේතය දම්මා කුසලා. කුසල ස්වභා වූ යම් කිසි ධර්ම කෙනෙක් ඇත්ද ඒහැම කුසලමූල විසින් ඒකමූල සමානමූලවෙද්ද යළි කුසලමූල විසින් ඒකමූලූ යම් ධර්ම කෙනෙක් හෝ ඇදද ඒහැම ධර්මය කුසල වෙද්ද ඔයදර ප්‍රශ්නනාහනු. ඉළ නිදේ ස්වාරයයට ගේ යොත්තෙම අප ඒකේ ුලලා ම්ම සබේතයේ කුල මූලාති. කුසල ස්ොභා වූ යම්කිසි ධර්ම කෙනෙක් ඇදේ හැම කුසල මූල වෙති යත් අලෝබාදී කුසල මූලයෝ තිදෙනෙක්ම වෙති. අවසේසූ ඉස්පර්ශාදයේ කුසල ධර්මයෝ අකුසල මූලො නොවති. යළි කුසල මූලෝ යම් ධර්ම කෙනෙක් හෝ ඇද ඒ හැම ධර්මයෝ කුසල වෙති යත් එසේ. විටාර හපුකට උත්තරේ නිද්දේශේ දෙනවා.යට කන්ද යමක ඇබි කතාකරා ඒ කතාකරප ඒවම ස්කන්ද හැටියට කතාර පංචක්කන්ද රූපවේදන සංඥා සංකාර විඤඥා කියන හැටියට රෝපක්කන්දෝ රෝපක්කන්දෝ රූපන් වේදනාකන්දෝ වේදනාකන්දෝ වේදනා සංඥා සංඥාකන්දෝ සංඥාකන්දෝ සංඥාාව ඔය දිහරි ගිහිල්ල මේ ස්කන්ද හැටියට අර කතාකර පියවා විග්‍රහ කරණ එක තමයි දිගට සිද්ධ කෙරෙන්න්නේ යමකප්‍ර කරනය ඇතුළ පං්ඥත් ඉත්ත එෙමයි ආතන වට ගිල් ෙලූ තායතන. ආයතනයේ එකත් ඒ විදේශම තමයි කතා කෙරෙන්නේ. දවාදස ආයතනය. තුක බලන්න මේ හැම එකක්ම අ දම්ම සංගනී ප්‍රකරණේ ඒ කතාකරපු එක හරියට අපි අබිදර වීගර ගන්න ආසයිනං කැමතිී නම් ඒ පොත ටිකක් වැඩිපුරද්‍යයනය කරොත් තුරු ටික ටිකක් අපට අල්ල ගන්න පුළුවන් හැබැයි තනින් කරන්න ටිකක් අමාරවි ඔරුට දන්න එක චුට්ටක් ඉස්සල්ල මේක බලන්න හැටි ඉගෙන ගන්නවන පොරදවෙන්න ඕොනි පට්ඨාන ප්‍රකරන ින්ටනන්ටි ගත් පාලි අනිවාරයම තියෙන්නවොත්. ඉල්ලකට අපේ අවසාන පොත තමයි හත්තෙනිි ප්‍රකරණය පට්ටාන ප්‍රකරණය මේක තමයි අභිධර්මය තියෙන ඉතාම ගැඹරුම සහමාරුමක සත්ධන පකරන තමයි පට්ටාන ප්‍රකරණය මේ අිධර්ම පිට එකේ විශාල වූද ගම්බියරෝද පොත පට්ඨාන ප්‍රකරණය. මෙඒ අනුලෝම පට්ටාන පච්චනය පට්ාන අනුලෝම පච්චනය පට්ටාන පච්චනීය අනුලෝම පට්ාන වසයෙන් බෙදීම් හතරකි. පට්ටාන ප්‍රකරණය කියන එක බෙදීම් හතරක් ඇතුළේ තමයි ප්‍රකරණය විග්ඩහ කරෙන්නේ ඒ එක්ෙක් බැදීම තිකපටාන දුකපට්ටාන දු තිපට්ටාන ති දුකපට්ටාන ති තිපට්ටාන දු දුකපට්ටාන වසෙන් කොටස් හය බැගි. එකට කොටස් හතරකට බෙදෙනවා ඒ හතර ආපහු හයිකට පෙදෙනවා. තකට ආකාර විසි හතරක් ඇතුළේ කතා කරනවා සූවිස් පට්තාාන්ට සූවිසි පට්ටාන තමයි මේ පට්ටානම් ප්‍රකරණය කතා කරෙන්නේ මම එකක් දෙකක් මෙතර දාලතියනවා. හේතු පච්චෝ පොඩ්ඩක් මේ කහ ගන්න තුකටම මේ පට්ටානම් ප්‍රරණ මුණෝද කරෙන්නේි කිෙක කොඩක් තෙරෙ. හේතු පච්චෝ මෙහි පච්චේ නම්. යම් ධර්මයක ඉපදීමට හා පැවැතීමට උපකාරවන ධර්මය. පච්චයගලිගැ අවිජ්‍යාපච්චා සංකාර් සංකාර පච්චා විං්ඥාන අපි පච්චේ කියන වචන හලදන මෙතන සඳහන් කරනවා පච්චය නම් යම් ධර්මයක ඉපදීමට හා පැවතීමට උපකාරවන ධර්මය. හේතු සබ්දය නොයෙක් අර්ථවල යෙද. මෙතන මූලය යන අර්ථය යෙද. මෙතන හේතු කියන එක යොදලතියෙන්නේ මූලය කිය එක. මූලය මොල පැවැත්මට උපකාරණ අදහසින් හේතු වසයෙන් ගෙන ඇත්තේ අලෝබ අදෝෂ අමෝහ ලෝබ දෝස මෝහ එතකට හේතුව හැටියන මෙතන දාලා න ලෝබ දෝස මහ අලෝබ අදෝස මෝ මොනෝද මේවා කුසල මූල අකුසල මූල කියන කොටස්ටේ එන් අලෝබාදී තුන සෑම විටම කුසල පැත්තිවෙේ. අපි දන්නවා අලෝබා පදවේශ මෝහොක් කියන තුන හැම පැත්වම කුසල පැත්ති නදන්නේ ඒවාගේම ඒ එන හේතු තුන කාමාවචර. ඒගවකින් එ හේතු කාමාවචරයි. කාාවචර පැත් රූපාවචචර. එකකට කාමාවචර වෙන්නත් පුළුවන්ඒ රූපාවචර වෙන්නත් පුළුවන් අරූපාවචර වෙන්නත් පුළුවන් ලෝකෝත්තර වෙන්නත් පුළුවක්. එතකොට අලෝබාදෝස අමෝ කියන එක හේතුව කාමලෝකයේටන්ඩත් පුළුවන් රූප ලෝකේට යන වැඩ කරන්නත් පුළා අරෝප ලෝකයේ යන වැඩ කරන්න පුළන් ලෝකෝත්තර පැත්තර යන වැඩ කරන්න පුළා. එම අපේ පාත්තක ගැන කියෑ. මෙහි ලෝබාධී හේතුන්න ඒක ලෝබ පැත්ත ති යෙන දේෂ පැත්ත තියන හෝ පැත්ති හේතු අකුසලයි ඒ පැත්ත අකුසලමයි අකුසොල පැත්තේ බෞතින හේතු තුන කාමාවච්චරමයි එතකට ලෝබදේශමෝවාන්නේ වාරයම කාමාවච්චර කාමාවචරව එකේ නුත් ඇත්තට කාම සුගති හා දුගති කියල කොටස් දෙැක්වේ නොන ඒක නොත් කාම දුගතයයට තමයි දේන දැන් ලෝබේ වැඩි කෙනෙ තුසිතය යන්නේ ලෝබකාම කරර දේශකම කර මුලාවිවහින්න කෙනෙ කවාක්ත් තුසිතව නිර්මාල්ලට පරගිමිට වසරති යන්නේනෑ යන්නේො කාම දුගතිබූමි කියන්නේ සතර පහ පැත්තර තමයි බරවෙ එතකොට ඒක නිසා තමයේ මේ පට්ටානේ හේතු පච්චෝ කියන එක දාලා තියෙන්නේ මේක මේ අනිවාරම කාමාවච්චර වගේම මේ ඒ අකුසල පැත්තට මරයි කිය මෙම හේතු සය නැවත කුසල අකුසල විපාක ක්‍රියාවසයෙන් හතරකට බදෙනවා ඊරවාන්සි කරන්නෙම ගද දැඟර ඔය කඩපුටික බෙදපුටික ආපව් කොටස් බෙදෙනවා කුසල අකුසල විපාක ක්‍රියා. ඇත්තනම බැලුවතේ මත් පෞද්ගලිකු ඉතාම කැමති කොටසත්ටම මේ පට්ඨානපටර කරනය මුකද මේ හරි මේ ධර්මය හරි පැහැදිලියෝ තේරුම්ගන්න ොලක් එක මත තියෙනවා නො ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මේක හරි ලස්සනට ගලපගන්න ලේසි. ඊළඟට ඒ කුසල අකුසල විපාක ක්‍රිය කියල්ල තව හතරකට බෙදරු. ඊළඟට චිත්ත චෛතසික රූප නිබ්ාන කියන අපි දහළතතියන පරමාත්ත ධර්ම හතරක්තියනවා මේ ගිධර්මය තමයික උඩක් කතා කරන. ධර්ම හත කුසල අකුසල අ්‍යාකත් යන කොටස් තුනට බෙදා එමඟින් කරුණු විස්තරකිරීම. මයි ගොඩක් ලාවටම අිධරමය පුරාටම කෙරෙන්නේ. පට්ටාන පකරනයද මේ මෙ ප්‍රධානත්යක් සලකා ඇත මෙහි කුසල් යන වචනය නදහස්කර ඇත්තේ මෙතර කුසලයකීනක කියලා කියන්නේ කාමාවචර රූපාවච රූපාවච්චර ලෝකෝත්තර යන භූමි සතරට බෙදා ඇති සිත් විසියක හා ඒවාය ගැබ්බෙන චෛතසිකන්. ගට මේ සම්පපුර්ම හිත ගැන එකක් කාමාවච රූපාවච රපාවචර සහ ලකෝත්තර කියන එක අබි ධර්ම මේ කතාගෙන සිත් ප්‍රබේද එක විසේකක් තියෙන තැනක්තේ නවා ඒ ඒ සිත්තිසයකයි ඒ තෙක් කියන චෛයිතසික කියන්න කොටසයි දෙකතුමයි මෙතන කතාගෙන අකුසල් නමින් ගැෙන ඇත්ත අකුසල් සිද්දුල් හ අකුසල් කරන්න අභිධර මේ සිත් ප්‍රබේධතිය නො දොළහක් මේ ඒසිත් දොල් හා ඒවාගේ ගැබ්ෙන චෛතසික කියන කොටස්සග තමයි අකුස්සල පැති කුසල් හා අකුසල් වසෙන් ප්‍රකාශ කර නැති ස්ක්සිියල්ලම කුසල් පක්ෂේත් නැති අකුසල් පක්ෂේ ැති සියල්ලම අව්‍යාගතනමෙන් හඳුරණා ඇත. එනම් විපාග සිත් කිරිය සිත් ඒවායින් ගැබ්වන චෛතසිකහා අටවිසි රූපහා නිබ්බාණ. තකොට අව්‍යාංගත කියන කොටස තමයි මෙතරන නිබ්බාණය කියන එකත් එකතු කරලා පට්ඨාන ප්‍රකරණේ. කතා කරන්නේ මේ හේතු පච්චෝ කියන කොටසේ ට ආරම්මන පච්චෝ කියනෙක් චක්කු සෝත ගාන ජීවා කායමනෝ යන ආයතන සයින් විධ විඤ්ඥානය නිපදීමට හවුල්ලන ප්‍රධාන කොටස්කරවා ආරම්මනය වෙදද ආරම්මනය කලික අරමුණනි අරමුණක් නැතුව අපිට ලෝකයේ නිර්මාණය කරන්න බැහැ එතකට චක්කු සෝත ගාන ජීවා කායමන කියන ආයතන හයෙන් තමයි විඤ්ඥානය ඉපදුවෙන් විඤ්ඥානය ඉපදීමට හවුල්ලන ප්‍රධාන කොටස්කරවතම ආරම්ණ. මෙන්න මේ ආරම්මණය චිත්ත චෛතසික ධර්මයන් උපදින්නේ ආරම්මණයක් ඇතිවුම බව කියන එක ඉතාම පුළුල් ලෙස විග්‍රහ කරන ආරම්මන පච්චෝ කියන එක ඔය විදිහට අධිපති පච්චෝ අන්තර පච්චෝ සමාන්තර පච්චෝ සහ ජාත අන්‍යමං්්‍ය නිස්ස උපනිස්ස පුරේ ජාත පච්චා සේවන කම්ම විපාකාදී ලෙස සූවිසි ඉසිහත රක්ති න අන්තිම අවිගත පච්චෝ කියන මේ පච්චය විසි හතරෙෙන් ඉවරවිට අප එකත්තුටක් පෙන්න්නන්නම් පට්ානප්‍ර කරනය ඉස්සල්ලාම මේ සුවිසි ප්‍රත්්‍යයටික තියනොද මේ මෙතන මේක සිංහල නෑ මේක පර්න පාලිවිතරයි ති ද මෙතන අපිට වෙනක කිය සිංහලාලි ටූලක මාරු කරගත්ත. මේ සිංගල නෑ ඒතු පච්చ ආරම්ම පචచච අධිපති පච්ච అන්තර පච్ මාන්ත පච්ච සාජාత පච්చ ഞ පච්చ නිසේ ච్చ නිස පච්చ ර ජాත පච్ච ය දි පච්චේ විසි අතරතියෙන ඉටබස්ස පච්చ නිදදේ සෝ හේතු පච්චෝ හේතු හේතු සම්පයුත්ත කානం දම්මානం තං සමුठානානంచ රూපනం හේතු පච්చేෙන පච්చ. එකට පච්చ වෙන කාර සඳංගෙනවා. ඉළකට ආරමණ පච්చ රෝපාඇතනం చක්ක ෙන්ඥාන ධාතුවා. සම්පයුත්තා නංච දම්මානං ආරම්මණ පච්චේන පච්චෝ. සද්ද එකොට මේ කොහොමද ආරම්මාණය චප් වි ාණ ධාතුවක් ඇතුලේ පච්ච වෙන හැටි යද දිගට කතා කෙරනොම සූවිසයක මේවිදියට මිති මේකට මේකන අනිවාර්ම මේ මේකට පට්ඨාන ප්‍රකරණය ොක් කියවන්ඩ කවුරාරි කැමතින අනිවාර්යම මේ ඒකට ලියලතින සන්නස්තිය නවාව මේ විශේෂ කාණ හාරන්ගේ පට්ටාන ප්‍රකරණ සන්නසෙලලා ලොකු පොතක් තිෙන ඔන්න කෙම ටික් ඒවගේ එක් තමයි මේක චුක්්ටක් කියවන්නවෙන්න කවරවාරි කැමති න මේකටි කවරු දගන්නි නැති කොටසක් මොකද වෙනම ඉගර ගන්න ඕන එක යෝක තමයි ප්‍රකරණය මේ පට්ටාන ප්‍රකරණය. දැන් මේේදොට මේ ප්‍රකරන හත විදිීර තමයි තාම සැකවි තාම කියන්නේ මේ මේ කිව්ව නෑ වගේ දැන්නේ නමුත් අපිට මේ අභිධාරමය කියලා කියන මේකයි කියලා දැ චෝටිහාරි තටිහාරි දැනවත්තේ නොනු ඒක තමයි ඇතර මේ වෙන්න ඕනේ අභිධාරමය කියන එක විග්‍රහ කරන්න අමාරයි මොකද ඒ තරං පළුල් වෙසයක් ට මෙන්න මේ ටික තමයි මේ අභිධරම පොත් හතඇ තුළේ ප්‍රකරන ි තුළේ සාකච්ා කෙරෙන් තුකට දැ අබිධර්ම පිටකේටික තමයි ඔය. ඉල්ලකට දැන් අපි කතාකරුපේවා ගැන සැකවින් පොඩි සැකිල්ලක් හදල තියෙනවා විනේ පිටකේ අපි පොත් නමයක් තියෙනව කියලා දැනගත්තා ඒවගේම තමයි ඒක මේ අදාලා කාර කීපරක් විතර අපි කතාකරය කොද අපිටඒගච්ර ප්‍රජයක් නැති නිසා. මු ඒ දන්න විනේ පිටිකේ ැ පොත් නොමක් තියෙන කියලා. එලඟට දීගනිිකායේ සීලක් අන්ද මහාවක්්ග පාටික වග තුන කියන වගගතුනයි තුළ පොත්තු ටක්තිෙනවා මජමනිිකායිත් මූල පන්නාසික මජ්‍යිම පන්නාසික උපරි පණ්ාසක කියල පණ්නාාසක තුනයි පොත්තුනයි සංයුතනිකායි සගාතක නිධාන කන්දක සලාහිතන මහාවග්ග කියන වක්ග පහ ඇතුළේ පොත් හයයි පොත්හයක් තියෙනවා. ල් රංගුත්තරණි කයක දුක තිික චතුක්ක පංචක චක්ක සත්්‍ය අට්ටක නවක දසක ඒකා දසක නිපාත කියන නිපාතයෙන් නැතුළේ එකෙත් පොත් හයයි කුද්දක නිකායේ කුද්දක පාට දම්ම පද උදාන ඉතිවුත්තකාදී ඔයොක්කෝම ගත්තා පොද්දහා හතයි හිළඟට අභිධර්ම පිටක පොත් දහත් වනයි මේඩික කාටරුවනම් කවන් කරම පොත්පණ සතක් කෙන්න්න ඕන ර මේ පොත්පානසාද තමයි ත්‍රිපිටක්කය කියල කිය එදලන් ඔන්න ත්‍රිපිටක කියන එක අපි සමාහට ත්‍රිපිටකේ කියනෙ එක අපි කලින් හිතාගෙනටරට අපි දැන් ත්‍රපිටක කියල කියන්නන්නේ මක්ද කියලා හරි ගඩ සටහන් නටෙන් පස්ස අපිධන්නවා විශේෂම අපේ ප්‍රධානම මුක්්‍යමර අරමුණ ඕුණේ පරපාර්ත වන මේ සූත්‍රපිට කියය විශේෂම සූත්‍රපිට කිය ගැන පොඩි මේ දිගැහැ රුමක් කරන්න ඉතින් ඒක මං තවා ටික් පලවෙෙන පියවර හැටියට කැරුණා මේ කවදාවත් ඉවර කරන්න බෑඒ තවතව තව තව ලිය ි හා ිය ියයා ස්සරටයන්න ඕනේ නමුත් යම් ප්‍රමාණයක අපි දැනුමක් එකතු කරගත්තා මේකේ මෙතැනිින් නවත්තන්න බෑ මේ අනිවාර මිදිලයට අරංයන්න ඕන විශේෂයම සූත්‍රපිටිකේ පිට පුල්පුුලොන් දිලාට මේ සූත්‍ර කතා කරන්න ඕන එක තැනින් තැනැනවෙයි ක්‍රමාණකූලව එක ඩිකායක්වත් කවරෙන විදිහට කරන්න ඕනේ තින් ඒක තමයි මේ මේ වැඩසටහාන ගේ ප්‍රධාන අරමුණ හැටියට අපිට මුල ඉඳලම තිබුණේ දවට දැන් අපි අභිධර්මය අද දවසය කතා කරා කතා කරා අනම කතා කළේ නෑවගේ නවමුත් අපි පොට්ටික න්න මෙහෙමයි කියලා යම් ප්‍රමාණයක දැනගත්තා ඉලඟට විනේ ගැනත් පොඩ්ඩක් අපි ගෙන ගත්තා සූත්‍ර ටික ගැන නම් ටිකක් පුළුල්ල ස අපි කතා කරා මේක තමයි මේ වැඩසටහන ඉවර කරන්න තියෙන කොටස කොට දැන් මොහාහරි විනේපිට එකේ ඉඳදල මේ වෙනකම් මේ පොත් සම්බන්ධයෙන් මොනාහරි ප්‍රශ්ණ තිීරවනට අහන්න පුළුවන් ඊළඟට තව වැඩසටහන් දෙකක්ක තුළේ විශේෂ අපි සෝත්‍රපිටකය සම්බන්ධයෙන් මේ පොත් බලන්නම දවස් දෙකක් දාගෙන ඕන කෙනෙ කුට පොත් බලන ඇටි ප්‍රායෝගීකව ඇක තුවෙලා කරන්ඩ තව දවසක් හෝ දෙකක් අපි යොදාගෙන කටයුතු කරනක තමයි මේ ඊළඟ දවස් එකේ හෝ දෙකේ කෙරෙන්නේ. තකර මේ ඩසරා එතනින් අවසන් කරන්න තමයි බලා ොත්.